සුබ දවසක් වෙන්න කෙල පාර්ථනා කරනවා ම දයබර දුවපුතේ අදදවසේ කාබනික රසායිනී මූලික සංකල්පයටතේ අයුපසි නාම කරණය හා සමායිකතාව කිරීමට ම සූධනයවා ම බ්ඩාරල මධ්‍ය මහ වි්‍යලයේ රශායනි වි්‍යාචාරය රෝහණ රත්නායක නැවත වතාවත් සුබ දවසක් වෙන්න සහ ඔ අනාගතයට ඔබගේ අධ්‍යාපනයට මේවා හේතු සාධක වෙන්න කියෙළවෙල්ලා ප්‍රාර්ථනා කරමින් මං අදදවස දේශනය ආරම්භ කරනවා ඔබ සැමට සුබ දවසා. මට කාබනිික රසායිනේ අයුපසි නාමකරණය සහ සමාවිකතාව අද්‍යවස මං ඔබ සැමට කියල දෙන්න බලාපොරොත්තියවා. අයුපසි නාමකරණයහෙලා මේ හඳුන්වන්නේ වචන පහක කෙටයතුමක් අයුපසිුපක් කියලා අපි හඳුරන්නවා යුපැක් ආර්තනය තියෙන්නේ ශ්‍රිෂ්ඨලන්තේ ජිනිවානුවර අපේ විද්‍යාතින් හමුවන තැන තමයි යුපැක් කාර්තනය ජිනිවානුවරතියන්නේ ලෝකයේ සමෝස්ණ දේශගුණයක් පවතින විද්‍යාතීන්ට හමුුවීමට වාර්ෂකෝ හමුවෙන නව සොයාගැනීම් ඒවා පරීක්ෂණාත්මක නිරීක්ෂණ නිගමනුවලට ඇවිල්ලා වාදයන් සිද්ධාන් තැෙම නැත්තා නියමයන් බවට ඔප්පු කරන අපේ ආයතනය තමයි යුපැක් කාආයතනය මේ ශවිෂ්ට ලන්තේ ජිනිවානුවර පවතින්නේ ඉන්ටනනල් ියනිියෝලයිට ඉන් කමිශ්‍රි කෙලා මේ වච්චන පහ හේන්ද්‍ර කරගන වාක්‍යයක් ගොඩ නගලතියෙනුන්තර්ජාතික සුද්ධ ව්‍යාක රසානි විද්‍යාව සම්බන්ධයෙන් ආයතනය තමයි මෙලෙස හඳුන්වන්නේ. කාබනිික සනයෝගොල නාම කරණි. ඔවු කාබිනික සනයෝගොල්ල විධමත් නාමකරයක් සඳහා. ඇත් අීතයේ සිටම විවිධ අදහස් සිදිරිපත් වනා. ඒ අනුව විධ රටවල්ලු විද්‍යාච්චින එක තුලා මේ සඳහා නීති පද්ධතියක් පිහිටේවා. අන්තර්ජාතික සම්මන්තරණ ගන්නාවක් ඔස්සේ විකාශ වුව මේ වැඩසටහන යටතේ. සුද්දෝ වියාරි රශයි විද්‍යාපිළිඳ අන්තර්ජාතික සංගමය තමයි ුපැක් කෙල ම කිව්වේ ඒකෙන් නීති මලාවක්හදලතිව රසායිනික සංයෝගයක් නාමකරණය සම්බන්ධින්. මේ නීතිවලට අනුව තමයි අප උසස් පෙළ විභාගේ රසායන විද්‍යා ප්‍රශ්න පත්ත්‍රයේ රසායිනික සංයෝගයක් නම් කරන්ඩ නීති පද්ධතිය ඉදිරිපච් කල තියෙන්නේ. බහුතරයක් සුළු නාමලින් හැඳින්වාට අපිට සුළුනාමලින් හඳුර සෑම රසායනික සංයෝගයක් සඳහම. අයුපිසි නමක් ඉදිරිපච් කරන ක්‍රමවේදය යුපැක් ආයතනයසින් ළමයින්ට හඳුම්නලාදී ලතියනෝ මේක ඕනම රටකට පොදුවන නීතිමාලාවක් වන්න නිසා ලතින් භාෂාවෙන් මේ ඉදිරිපච් කරලා තින්. යුපැක් නාම කරන නීති විශාල සංකියාවක් ඇතුළත් එහෙත් අපගේ සකච්ඡාවට වලාත් සුලභ කාභනිික සයෝග වර්ග නම් කිරීම සඳහා පමණක් පරමාණනුවත් වඩා වැදගත් නීති පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මේ සීම නිර්ණයක් කරතිවා යුපක් ක්‍රමෙහි වඩාත්ම වැදගත් ලක්ෂණය වන්නේ එමගින් දෙන ලද කාමනිික සන්නෝ ගැස් සඳහා එක් නමක් පමණක් පැවරීමට හැකියාව ලැබීමයි දෙන ලද යුපක්් නාමයක් සඳහා එක් වවිහයක් පමණක් ලිවීමට හැකිවීමද මෙහි ඇති විශේෂතයයි මෙක්‍රමේදී ඔක්සිජන් නයිතුජන් හැළජන වැනි විෂම පරමාණු සහිත්‍ය සනෝග අනුරූප හයිඩ්්‍රෝකාබනෝලින් විුත් පන්න වවාසේ සැලකේ එබයින් යුපැක් ක්‍රමය අනුව හයිඩ්්‍රෝකාබන නම් කරන්නේ කෙසේ දැයි පළමු අපි සලකා බලමු හයිඩ්‍රකාබන ගත්තයිම් පස්සේ කාබන් සහ හයිදරජනලී නිර්මාණ වූ සයෝග පමණක් සලකනු ලබනෝ. ඕ ඇල්කේන නාම කරණයට මුලින් මෙන්න අපේ ඇල්ේන හයිඩ්‍රකාබන ආකාරතුනයි ඇල්ේන ඇල්ීන සහ ඇල්කයින ඉතා අමතරව චක්‍රිය සංයෝග කාරත්තියෙනවා අපි මෙහිදී පළමෝ සලකන්නේ රේකය සෝග පිළිබඳවයි ම මීට ප්‍රථම ඔබට පාඩමක් ඉදිරිපත්් කිරීමේ දීඒ රේකිය සංයෝග චක්‍රිය සංයෝග පිළිබඳ ව්හ ඉදිරිපත්් කිරීමේ දවසක් තිබනාා එද අද මෙහිදී සලකනු ලබන්නේ රේකිය සංයෝග සම්බන්ධෝ පමණි. සියලු සන්තෘක්ත හයිඩද්‍රකාබන නාම ඇල් ඒන් ප්‍රතියෙන් තමයි කෙලවරරිවිනි ඒන් කියලා හඳුන්ුවන්නේE නමේ අගට එදෙනකොටම අපි දන්නවාමින් ඉදිරියට කතා කරන්නේ ඇල්කනයක් සම්බන්ධෝ කියලා ඇේක විව්හයක් ගත්තොත් එෙහෙම ඇනක විව්හයක් ගත්තොත් එෙහෙම අපට ගණඩ පුළුවන් කාබන් වටා බන්ධන හතරක් තිබන සයෝග සම්බන්ධෝ තමයි කතා කරන්න. මේ විදිහට රයිට් බලන්න කාබන් වටා ඒක බන්ධන සහිත සංයෝග තමයි මෙලෙස ඇල්කේන කියලා අපි හඳ උන්වන්ද. මේ විදිර රේකය සයෝග පිළිබඳව තමයි මෙහිදී කතා කරන්න මේ රේකය සංයෝගල අතුවේදීන් තියෙන්ට පුළුවන් එක අන්නේ දාම හමු එන්න පුළුවන් නමුත් මං ඉදිරියට අපි කතා කරන්නේ කාබන් වටා ඒක බන්ධන තිය සංයෝග පිළිබඳවයි. බිදැම් පහත ම පෙන්න්නන්න උත්සාහ කරන්නේ බන් පරමාණු හයක් දක්වා ඩංගු හයිඩ්්‍රකාබනෝල සැකලි නාම අපි කොහොමද කතා කරන්න කියලා එකනේ අපිට ශබ්ද ව්‍යහරෙන්ම මේ ඒ එන්නේ ප්‍රත්තියේ දෙනකුටම හයිඩ්‍රොකාබනයේ රේකිය දාමයක් කතා කරන කාබන් නොට ඒකසාහ සංුජ බන්ධන තියෙන විදිහයට බලන්න මෙන්න කාබන් සංක්‍යාව හයක් දක්වා පෙන්න ලාති නො සැලිනාමේ බලන් මේ කාබ් එකයි නං මෙත් කාබන් දෙකයි නං එත් කාබ තුනයි නම් ප් කාබන හතරයි නම් බට් බටනෙවෙයි බ් කාබන් පහයි නම් පෙන්ට් හයි නං හෙක්ස්. ඔයිදියටට හයිඩරකාබනය ඒ ප්‍රත්තිය දුවයින් පසමේ බලන් නාමරය අල්ල ගන ලේසි. මෙතන් කාබන එකයි නම් මෙතේන් කාබන් දෙකයි නම්. එතන් කාබන් තුනයි නං, පොපේන්, බියටන් පෙන්ටන් හෙක්සන්. මෙන්නේ කාබනට සංජතාව හරක්වෙන තුර ියවහ බලන් සියකට ඉච් හතරයි. සී දෙකට එච්ඡායයි. මේ සී තුනට එ් අටයි සී හතරට එච්චදහයයි ඒ විදිහට කාබනනටයි ඒක බන්ධන්න ඒක සහසංුජ බන්ධ නිර්මාණය විදියට මේ විිය්හයේ ඉදිරි පච් කරලා තියන්නේෙ මේ තමයිම කක්ද ඒ විවහයට අදාලෝ කාබන පහක් තියනෝ නම් පෙන්ටෙන් කාබන හත් තියනොනම් හෙක්ෂේෙන් ඒ විදිට නාම කරණය කළ තිනවා වඩා සංකීර්ණ හයිඩ්ඩෝ කාබන කෙරෙහි අවානයමු කරන්න තමින් ඉදිරියට අපි උත්සාහ කරන්නේ එහිදී අපිට දකිින්ට ලැබෙනවා ඇකල් කා් ඇල් කා් ඇල්කිල් කාණ් කියන මෙන්නේ න් සරෝ චුට්ටත් පැදිලි කළලා ලට ඉතිරින්නේ හට බලන් ඇල්කල් කා් කියලක් යන දැ මේ මං උත්සාහ කරලා තියෙන්නේ මීතයෙන් වල වවිය්හේ. එතකොට ඒ එච්චෙ එකක් අඩු නාම් උදාහරණ මෙන්න මේ ඉදිරමි C3 ඇකිල් කාණ්ඩ ඒ අපික නොම් මෙතිල් මෙන්න. ව නමේ අගට නමේ අගට වයිියල් යොදනවා ඒ වෙනුවට වයිියල් යොදනවා මේ C33 හවද එතන් ඒකේ ඇල්කයිල් කාණ්ඩේ තමයි C25 තොර එකක් අඩුයි කියනකන්න මම මේ දැශකෙන් පෙන්න රතිනවා මේ අපිට සබ්ද කරන්නතු කහොමද ඇතිල් කාබන් තුනක් තියෙනවා නම් මෙන්න ව්හේ එතකොට මේ කෙටි කල්ල මට ියයන පුලන් ස3 එච්චක් කඩුනම් අපි අට කිනවා පොපිල් කියනම් මෙ බලන්න සියලෝම ඇල්කේ නොවල ඒන් ප්‍රත්තිය වෙනුවට දැන් ඇල්කිල් කාණඩයක් හඳුන්ට අපේ භාවිත කරණ වයල් එනම් මෙතිල් ඇතිල් පපිල් බියටිල් පෙන්ටිල් හෙක්සිීල් ඔය විදිහයට el කාඩ නිසුන් කකිපත්තමයි නව හලින් පෙන්න්න බල ඔන්න එච් काකිවත් වූ තැන මෙතෙන් ඇල්किलකාंडය මෙතිल ම මීට කලින් පෙන්න්න පුද එතිෙන් ඇල්किलකාය लप ඇල්किलකාपल ඔදියට ඕනම हााइड्रोකාबම එच් काක්කිවත් වූ තැන ඒ ඇල්කिල් කාණ්යක් ලෙස මින් දින හඳුර මෙම ඇල්කල් කාंड් දා ගනීමට අපිට අවශ්‍යාව ලැිල තියන්නේ ්‍රේකය දාමය අතු බෙදුනම එතන අපිට හම් වෙන්න ඇල්කීල් කාණ්ඩයක් ඒ සඳ නිදසුන් කහිපයක්ත් අපිතාව පට ඉදිරියට හිල්ල බලමු සාකනයවුද දාම සයිහිත ඇල්ක නෝොල නාම කරන සාකනයව දාමයක් කියලා කියන ට පෙන්න්නම ඉදිර පෙන්න්න පුළහ පලට මේ සාකනයවු දාමයක්වෙන්න C3 C න්න සාකනය උදාමියන් මේ බලන්න තව එකක් මෙන සාකරින් උදාමයා එතොර මේ වගේ සයෝගර මෙන්න මේ ඇල්කල් කා්ඩිමේ මතිල් කාඩියා මේ බලන් මේ මිතිල් කාණ්ඩය මෙ තවත් මිතිල් කාණ්ඩිය මේ තව ඉතිල් කාණ්ඩය දැන් ඔන්න මේකෙ ගත්තයි පසේ අපි මං මෙතන්ට තව ආදේශයක් කරන්න මිනිමේ විදිත් යිට එතුර මේක ඉතිල් කාණ්ඩය මෙන්න ඉතිල් ඇල්කල් කාන්්ඩය මෙන්න මේ ඉතිල් ත මේක සාකනය දා කොටස් තිනත් තුුණා මෙතිල් කා්ඩ දෙකයි ඇතිල් කාණ්ඩය තු දිගවදාමන්න දිගමදම අපි මූලි ැන නිනාම කරන රට් බලන් එතකොට පහත්සන නිදුසු නොක්කොම් ඉදිරියටට සූදානම් කල තියෙන්නේ මේදිර අතු බෙදුුණු දාමයන් නම් කිරීම සඳහා. ඔන්න බලන්න දැම්මේ ඔන්න දාමය සාකනය වෙලා තියනෙනො මෙතන සාකන ලා තිනො මෙතිල් කාණ්ඩෙකි. අරමන් මීට කලින් පෙන්නු විදිට මේක දිගම දාමය වෙන්නේ නාම කරනය ගත්තොත් හෙම දිගම දාමය වෙන්නේ මෙන්න අපිට ගඩ පුළුවන් මේ බ දිගම දාමයට දාම දෙක් තියෙන. කාබ එක කියගත්තොත්තේ දෙක තුන මේ පැත්තට තොර දිගමදාමයක් විදිට නම්වෙෙන්ඩ අපිට ගණ්ඩ පුළුවන් මේ විදිහට මේ බලන්න කාබන් කියයක් අහුයි නොද කියලා දිගමදා මේ මෙතන අපිට සලකණඩ පුළහන්නේ මෙතන ද අපිට දිගමදදා මේ ගණඩ පුළුවන් මේ දාම මේ බල ිම කාබ ප්‍රමාණයක් සැකිල්ලට අයිතියෙන ම තමයි දිග දාමී කියල සලකන්න තු මේක සාකාාවක්ය ෙනු මෙන්න ඇතිල් සාකාාවක්යනු ඇති ශාකාාව බ පත්වෙන මෙතන සාාකාවෙන්නේ මෙති මෙතන සාකාවෙන්නේ ති දිග මදදාමී බල අප මේක දැ නමක් දෙන්නෙ කොහොමද කිය පියවර බලන් මනා මේ කොටස් කර තියන දිගම දාමය හඳුන්න්න නැත්තන් ශකාාවක් සහිතව දාමය හඳුම්නන්ඩ කොටස්කීපයක් පලවෙනිි පියවරතමයි දර්ග සන්තතික කාබන්් ඩාමය හඳුනාගෙන හයිඩෝ කාබනය නම වියුත්් පන්න කරන්නවුවන් උදාහරණයක් ලෙස ඔය කියන කතන්දරේට අපුබලම් මෙන මෙහෙෙන් පෙන්න්න මෙතන ගත්කොත් එහෙම මෙන්න දාමයක් මං පෙන්න්නනු අපේ මේකේ අත්තක්ති න මෙතන මේ විදියට. මෙන්නමති. තොර දිගමදා මේ වෙන්නේ නම දෙන්න මිනිමයාන්. කාවන් කියීයද පහයි. කාවන් පහයි නම් මේ පෙන්ටන් කෙනෙ. පෙන්ටේන් කෙන. එතකොට කීවනි තැනදත්ෂා කාවක්ති නොම මේ අත්තක්ති නො. ඇල්කල් කාණ්ඩයක් ති නවා ොර මේ එකේ ඉඳල නම් කරත් එ දෙක තුන්න හතර. ම් ඔන්න තුංගෙනනි තැන ශාකාවත්තිනවා තුක අපිට මෙ නාම කරන නීතිත් එක්ක ඔනවන් නම ලියනවා ත්‍රීමතිල්්‍රමතිල් පහයි ප ඔයිදියට තමයි මේ නමදින් බැදිි අකුරු ලියන්න බෑ තුර අපට ලියන්න ඕනනි තනි යුදදියට මේ විදියට එ මෙති පෙන් හිස්තැනක් නෑ අතර මැද හිස්තැනක් නෑ පෙන්ත ර ඔයිටයි නම දෙන්න ඕ බලමුමින් ඉදිරියට තියෙන නීතිටිකත් එක්ක මේ කොහමද අපි භාවිතා කරන්න කියලා අපි සම්පර්ණයම නීතිටික කියවලා ඉරලා මේ දාම නම් කරන උදාහරණ කීපයක් සැලකිල්ලට ගම්. පෙවර එක දීර්ගත්තම සන්තතික කාබන් දාමයව මංකිප දියට වෙන්කරගෙන මේ වියුත්්න්න කරනවා ඕො පවර දෙක. කාබන් පර්මාණු සංක්‍යාව පහයි එහනම් පෙන්ටේෙන් බලන් ශාකාවත්තිී නොහැබැයි දෙවනිතන මෙතිල් කියලා. මෙතන දිගම පියවර මෙන්න කාබන් පරමාණු හයත්තිී නොහම නන්ද එක හෙක්ෂේන් කෙනෙ. එතුට ශාකාව තමයි කවුද මෙන්න මෙතරින් කැඩිලයන කොටස C2 C3 කාබන් පරමාණු ැටයි තවට ෙට ගියත් පහයි මෙහට ගියොත් හයයි එනම් දිගප දාමිවෙන්නි මේක තුරු මේක සාකාවක් ඉතිල් කියලා නම් වෙනවා සඥයෝගේ කාබන් පර්මාණු සංක්‍යාවට මිතිල් කා්ඩියයක් ද දෙවිනි සංයෝගේ කාබන් පරමාණු සංකයාවට ඉතිල් කාන්ඩියයක් ද පෙන්නලාතියෙනවා තොට මේ අනුව පළවිනි එකේ ශකාව මිතිල් වෙනවා දෙවිනිගේ සාකාව ඉතිල් වෙනවා දෙවෙනි පියවර දේකකාන්ඩය සබන්ධ වී ඇති කාබන්් පරමාණුවට අවු මංකය ලබෙනන පරිදි. දිගම සන්තතික කාබ්දාමය පරමාණු අංකනය කරන්න. අ බල තෝරගත්ති කොහොමද කියලා. මෙන බලා. දැ දිගමදාමේ වෙන්නේ කෞුද කියලා බලු මේ. මං හිතනවා හැමෝටුවම් පේනවා. දිගම දාමේ වෙන්නේ මේන මේ කොටස. මෙන්න දිගමදාමේ මං. වෙන කේච් කරනු. ඔන්න දිගම දාමි. එතකොට සාකාාවකට අඩුමන්ගේේ ලැබන්න ඕනි මෙහිං අආවත් පලමම සාකවක් කමිණ හතරරි වෙනි තැන. මෙහිංආවත් පලවිනිට සාකාවක් කහැමිණ තුම්වෙෙනනි තැන. එනම් අංකනය කරන්නේ කාබන දාමය මෙ පිළිවලට ගත්තොත් මේ විදියට. ත මෙයා සාකාව කෞදමින් ඇති. ශාකාව කවුද මේ මෙතිල් එනම් ශාකාවල් අපි නම්කරන්නන්නමින් ඉදිරිම සකස් කරලා තියෙන නීති මාලාවානුව ඇතිල් එතිල් අකරාදිි පිලොට ඇතිල් මෙ මෙතිල් එහම නම් එතිල් කිය තම පිස්සල්ලකයන් ඔන්න තුන්ගෙන තැනන් වා ඇතිල් ඇතිල් බලන් හතරවෙනි තැනන් නවා මෙතිල්ෆෝ මෙතිල් දිගමදාමයටකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි එහැමනම් හෙක්සන් මෙ. තර මේ නම් දෙකාතර මේ වචන දෙකාතර කිසි හිස්තනක් පොහවත් අපිට දකින්නට ලැබින්නේ මේ විදියටයි මේකේ ශාකාාවන් සයිත දිගමදාමයක් ෝරගෙන නම් කරන්න. මෙතනද නම් කිරීමේදී සෑම අංකයක් දෙපසම ඩෑස් ශෙකින් අංකේ වෙෙන්ක කරන වචනයෙන්. එතකොට අක්කාරාධි පිළවට තමයි මේ ශාකාදාමයන් නම් කරන්න ඒ ශකාාවන් සිටින තැන් අංකෙන් ප්‍රකාශ කිරීම තමයි මේකෙදී විශේෂත්්‍යය හොඳයි අත් පොඩ්ඩක් ඉස්රහටිය දෙවැනි පියවර ආදේශකකාණඩය සබන්ධව ඇති කාබන් පරමාණොට අවමන්ගේ ලැබෙන පදදි දිගම සන්තතික කාබණ්ඩාම තෝරගත් අපඒ එක කරාදය ොන්න ඊළංඟ පියවර තා පොඩක් ඉස්සරහට සංයෝගේ කාබන් පර්මාණ සංඛ්‍යාව දකුණේ සිට වමට සැලකිල්ලට ගණ්ඩ කියලා තියෙනවා ඒක අනෙ මේ දෙන්නගේ දකුණේ සිට වමට. මේ සංයෝගේ කාබන් අංකනය කර ලද්දේ වම සිට දකුුණ නම් ඉතිල් කාණඩය තමයි සම්බන්ධ කාබන් පරණට හිමියෝන අංකය හතර බලන් එහමනොත් හතර. නමුත් අපිට ශාකාවට අඩු අංක්‍යය ලැබන්නවන්. ඔන්න පියවරතුන. ඕ අපි දෙවිනිර කතාකරපු නීතිය ලද අංකයන්වා අදේශක සම්බන්ධීලා ඇතින ස්ථානයට අංක්‍යයක් භාවිතා කරන සම්බන්ධන ස්ථානය දැක්වන්ඩ ඒ අංකේද සමඟ ආදේශකය මුල්ම මාතුෘදාමයට සම්බන්ධ කළ ලියනවා. එතකොට අංක්‍යත් වචනයක් අතර පොදි හිදසක් කියයල තමයි ඒ හිදස දෑශෙකිල්ලක්ුණු කළ තමයි අපි නම්කරරි. මෙන්න. අපි ගත්තොත් දිගමදාමය මෙන්න එතුරො පහයි. ට දෙවිනි තැන ශාකාවත්තියනවාක මෙතිල් එතුට අංකියි වචනයයි අතර දෑශ්‍යකත්තියනවා මෙතිල් පෙන්ටේන් කියන වන දෙකක් නම් තයයිු පිසිනාම කරනේදී ඒය වචන දෙකා අතර හිස්තනක් රඳවන්නේ නෑ. මෙතැන ගත්තොත් එහෙම මෙන්න බල. දිගමදාමට කාබන හයත් තියනවා හින්දා හෙක්සන්. එතුොට තුන්වෙනි තැන ඇතිල්ල සතුබේ දිල තියෙනවා එතකොට තුන්වෙනි තැන අංකිලියලා සටහන් කරලා. ශාකාව ලියනවා එතිල් ඒ වච්චනයයි අංකි අයි අතර දෑශ්‍යකක් තිලවෙෙන් කරනවා වචන දෙක අරහිද සත්තිය ැතුව දෙකට නම සියලුම අකුරු ලෙට සවිිභාවිතා කරන්න සිිම්පල්. ඕ ආදේශක දෙකක් තුනක් තියෙන විට නම් කරු ඉදිය මිට් නිදිරයට අපි කතා කරනු. ඕන බලන්. කොට මේ ගත්වොත් මේ උදාාරන ගත්තො දිග දාමට කාබන් හයයි ආදේශකයක්ත් තියෙනවා ඇතිල් ආදේශකයක්ත් තියනවා මෙතිල් මෙතන ගත්තොත් දිගමදාමේයට කාබන් පරමාණු හමුවයෙනවා පහක් තුන්ව නිතන එකම කාබන් මත අතු දෙකක්තින එක් කෙනෙක් මෙතිල් එක්කෙනෙක් ෙතිල් අත් බලමු. තොර දීර්ගන්තාමේ මෙන්න මෙයාගේ හෙක්ෂේෙන් මෙයාගේ පෙන්තෙන් ප්‍රාදේශක තමයි මෙැතිල් ඇතිල් අංකේ තමයි ඇතිල් තියෙන්නේ අතරේ මෙතිල් තියෙන්නේ දෙකේ මෙතන ආදේශක තියෙන්නේ මෙතිල් තියෙන්නේ තුනේ එතිල් තියන්නේෙත් තුනේ. එතුට මෙන්න මේකේ යුපැක්නමයකන මෙන්න හෙක්සේෙන් කියන්නේ දිගමදාමට දුන්න නම. එතු සාකාවන් නම් කිරීම දී අකාරාදිි පිළිො වාවිතාක නෝ කියල මං ොහොක කලින් කිවවා මෙන්න එහමනම් ඉස්සල ලියන්නේ හතරවෙනි තැන ඉතිල් මේෆෝ එතිල්ට මෙතිල් හෙක්සේෙන් එතුවට අංක්‍යයි වචනය අතර පොඩි ඩශකක් තිෙනවා මෙන්න ව. අංකයක් දෙපස වචන තියන කොට දෑශස්්කකින් මෙ වෙනවා. වචනත හිද කිීම හිදසක්නව තයිලියන් අපි තැ ගයොත්ත හම දිගම දාම පහයි එනිසා පෙන්ටේෙන් කෙනෙ තුන්ෙ තැ ැතිල් න්නවා තුන්ගෙ තැන තිල් ලන්නවවා අකාරදදිිලටකුරුගත් ොත් හම ති ඉස්ස හටනවා මතිල් පි පසට යනවා. ො එතිල්මැතිල් පන්ටන් වෙන ආදේශකදෙකො තුනක්. ම ජාීන් තියෙනකොට භවිතා කරන විදිිය. ඩයි ට්‍රයි ටෙට්්‍රා ආදී උප සර්ගෝලිං සෑම් විටම මේ නම් කිරීම සිදුක නත් බලමු පොඩ්ඩක් ඉස්සරාටියන් මෙන බලන්න එක ආදේශකය දෙවිනි තැනත් හතරවෙනි තැනත්. මෙතිල් මෙතිල් එහෙම නං ඕන බලන් මෙතන එක මාදේසිකය හැබැයි එක මකාබන් මත තුන්වෙනි කාබන් මත මෙන්න දිගමදා මේ කාබන් පහයි දිගමදාමේ කාබන් පයි ඒ නිසා පෙන්තිීන්. තුො දෙවෙනි තැන මෙැතිල්ලන්නවා හතරවෙන්න තැන මතිල්ලන්නවා. මේ 2 මතිල්, 4ෝ මතිල්. එහම ගත්තායින් පස්සේ 2 මතිල්, 4ෝ මතිල් කියලාපිළියන්නෑ ඒ දෙක එකට එකතු කරලා ලියනවා. දෙක හර දෙක හතර ඔන්නෑ දෙ අංක දෙකා එකලළග ලියනකට කමෝකං වෙනවා අංකයායි වචනෑ අතර ඩෑශ් එකක් තියනවා එක ම කාණ්ඩේ දෙවතාවක් යෙදෙනවා කියනට දයි කියනු පසර්ගේ භාවිතා කරනවා. එහෙමුණයිම් පස්සේ දෙක හතර ඩයි මිතිල් පෙන්ටයින් කියෙලාම එක නම් කරනු. මෙැන්ටයම් බලන් මෙන මෙතැන දිගත්තායිෙන් පස්සේ. මොක අද බලන්න මේ තුන්වෙ නි තැන මෙතිල් තුන්ග නිතැන මෙතිල්. එතුර මෙතිල් කාණ්ඩ දෙකක් කියනකොට ඩයි කියන වචන භාවිතන ඩයි මැතිල් එකම අංකේ මත තියම අංකේ දෙවරක් ලිය නවා. 33 එතු අංක දෙක් කියල පෙන් අන්න කමාකින් එ කරනවා. ත්‍රකමා්‍ර ඔන්න දෑශ එකකින් එෙන් කරා අංකයයි වචනය අතර 3 ෑස් ඩයි මතිල් කාබන් හයයි හෙක්සන්. ඇල්ීන සහ ඇල්කයින නාම කරණ ඇල්කීන සහ ඇල්කයින නාමරය කිව්වෙන් පසමයකක් විශේෂයි ඇල්කීනයක් කියලා හඳුන් වන්නේ දිිත්ත බන්ධනයක් තියෙන පවති ස්ථානෝල්ට ඇල්කයින කියලා කියන්නේ ත්‍රිත්්‍ර බන්ධනයක් පවතින ස්ථානයකට මංචුට්ටක්ඒ පයාලට පැහැදිි කල පෙන්න්නන්නම් කොහොමද කරන්න කියලා මෙන බලන්න ඇල්කීනයක් ඉස්සලම් මම් පෙන්න්නන්න නැල්කේනයක් කොහොමද කියලා කාබන්වට මං කිවවා ඒක බන්ධන තියන්නේ කියලා කීනයම් කාබන් වටා දවිත්්ත බන්ධන පිහිටනවා. ඇල්කයිනය කාබන් වටා ත්‍රිත්්තබන්ධන පවතිනෝ. ඔන්න උදාහරණ මෙයාත එච් නම් මේ කෙලවරක ඉන්නේ බල එ එනම් කවුද මේ එත්තේෙන් කවුද මේ එතෙන් කෞද මේ ඔන බලන් මේ කෙලවරන්නේ එහම ගත්තොත් එහෙම කවුද එතින් මෙ තිත්්ත බන්ධනයක් එහෙම ගත්තායින් පසමයා කවුද එත්තායින් මේ ඇල්කයිනයක් මේ අකෘතුනෙන් තමයි වන් මේ ඇල්කීනයක් යින් ඇල්කේනියයක් ඒ ඒ අ ශබ්දවන නමය අනුව සබ්ද ව සබද්ද අනුව නමේ ශබ්ද අනුව අපිට ඇල්කේනය ඇල්ීනයද ඇල්කයින අදදි කියලා හඳුනාගන්නන් එන ඇල්කේන අප ගැන පිමතික් වෙළලහතා කර මිංඉදිරියට නාම කරණය කරන්නේයන්නේ ඇල්කීන සහ ඇල්කයින. ඇල්කීන කාබෙන් කාබන අත දිිත්ත බන්ධනයක් අඩගු යුපැක් නාමරනයට අනවා ල්කීන නම් කිරීමේද. ඇල්කේලෝන ඒන් ප්‍රත්තිය වෙනුවට යින් ප්‍රත්තිය භාවිතා කරනවා ත්‍රිත්්්‍ර බන්ධනයක් තියනත් අය තමයි අපි කියන්න ඇල්කයින කියලා එතකොට ඒන් ප්‍රත්තිය වෙනුවට අයින් ප්‍රත්තිය භාවිතා කරනවා. අප මිංඉදිරියට ඇල්කීන සහ ඇල්කයිනෝල ඒ විිය්හ සහ නම් කිරීම අ බලමු. මෙන්න ඇල්කීනය කාබන් හතරේ ඇල්කීනය. ඔන්න කාබන් ඒත් පහේ ඇල්කීනයක්. අත් බලු මේගේ නම කරන්න කොහොමද කියලා. ඔන පියවර. කාබන් කාබන් දිත්්‍යබන්ධනය සහිත දිගමදාමයට අපි ප්‍රධාන නම දෙනෝ. එතකොට හැබැයි ඒ ප්‍රධහන නම දෙනකුට ත්බධනය සඳහා අඩුමංකයේ ැබෙන විදිහත තමි ඒ නම් කිරීම කරන්න මෙන බල දිවබන්ධනයට අඩු මංකය මේ දෙක තුන්න හතර යි දිත්ව මතන කොහින් ගියත් තුන්නි ැන දිිත්වබදනයක් කවේ නොම අවුත් මේක අවුත් මේ පහක් නිසා දෙෙවි තැ දිත්ව න්දධයක් කම්ම නො හිං අවත් තුංනි තැන නිසාම අංකනය කරන්නේ අුමකගේ දක ලැෙන ස දිත් බන්න. යින් ප්‍රත්තිය තම යෝජනා කරන්නේ එයින් වෙනුවට ඇල්කීන එක නම් ර හොන බලන් කාබන්් හතරයි. එහම් කාබ හතර බියට් කියල නම් කරන. ිත්තබන්ධනීන්නේ එකේ දෙකි හනම් අඩු මංකය එකට එහින්දා බියට් එකයින් නැත්තැං එක බටන් කියරත් කියන්න පුළුවන්. බලන්න දෙවිනි තැන දිිත්්වබන්ධනයක් තියෙනවා කාබන් පහයි එනම් පෙන් කෙනෙක් පහහිි දිග දාම පෙන් කෙනෙක් හැබැයි දෙ දෙකේ තුනේ දිත්ත බඳනයන්නේ එන අඩු මංකේලියන්න අපි දෙකත එය අනුව පෙන්ටයින් එහමනත්තං 2 කලාපිට කියන්න පුළුවන් ආදේශක පවතිනට දැන් හයිඩොකාබන් දාමේ ආදේශක පවතිනෝ එතට මෙන්න මේ විදිහට බලන් අප ගමු මෙතන ආදේශකයා දිත්්ත බන්ධනයක් සහිත ආදේශකය. ර තර දිග ම තර ගණ්ඩෝනිකව කට අඩුවන් කෙ ලබෙන්න්ටද දිත් බන්දනට අඩුවන් කෙලැබින්. එනම් දිගමදාමයේ අපි තෝරා ගැනීමේදී මෙන්න මන් දිගමදාමය කොටු කරා. ුමන් ැබින් මහි අවුත් තුන්වෙ තැන දිත් බදන්නේ මෙහින් අවුත් විනි න අංකනී කිරීමද මේ දිර තමයි මේ අංකර ඔන්න නේ තොර දෙවිනි තැන ඉන්නවා මිතිල්ලක් හතරින් තැන නවා මතිල්ල එක මෙතිල් එක. තොට අපි උපසර්ගයනං යි ඇයි දෙන්නෙක්න යි හොන බල මුහිනම් ඒ දිට කියලා දිගම දාමය පෙන්ටින්න ර්. මේයට පහයි හනම් පෙන්ටෙන් ඇතකොට දිිත්තබන්ධනය හඟවන්න පෙන්ටීන් කියලා කියනවා. ඇතුර අපිට ඔන්නම් මෙන්න මෙහෙම පුළුවන් පෙන්න් කියල ලියන් පෙන් දෙවිනි තනයි තු තැනයි හතරවෙෙන තනයි නො මතිල් දෙක ෝඩමතිල්මතිල් උපසර්ග ඩයිමති කොමද පහයි නේද ම් කොමද යින්ෙනෙ මැතිල් කොහෙද ඉන්නේ දෙකේ ඉන්න. එ ඔම කියන්න පුළුවන් පෝ මතිල් හම නත්තා අපට මේ න මේ විදිරි කියන්න පුළුවන් මේක කියන්න රටාවක් කාබන්්ඩාමයට දුන්නා පහක් ඔන්න හම් පෙන්ට් කියලවා කොහෙද දෙකයි හතරයි මෙැතිල්ලන්නවාෝ මතිල් නේද අංක දෙකා කලාගලිය නිසා කමාවකින්වෙ වෙනවා. රංකික අයි වචනයයි අතර ඩෑශෂක තබනෝ පෙන් යිමතිල්යි මේයින් කියනේ දෙවිනි තන දිත්්වබන්ධනය තියනවා කියනක තමයි හඟවාන්ඩි හොඳයි අයි ලනමු පොඩ්ඩක් ඉස්රහට ගීල්ලා හොඳයි ඔන්න දීර්ගතම දාමය තමයි කාබන් පහ දිත්තබන්ධනට අඩුුවංකි. ර ද තැ ිත් බන්දන්නේ හි වත්තුන්ගේ තන හවත් දේ තන සාකාවකුත් තින්නවා හතරි මෙන්න එනම් දාමය පහයි පෙන්ට් සාෝ තුනෙ දෙකයි තුනේ ඉන්නවා ධිත්ත බන්ධනය ඒ අනුව දෙකට තම අඩුවන්කේ දෙන්නේ ඒයින්ද දෙක තමයි මෙතැන ලියන්නේ අපි අබන හතර තැන න්නවා මෙැතිල් කෙනෙක් එහෙමනම් කොහොමද කියන්නන්නේ සාකා විසල්ලක කියන ෆෝමතිල්ෆෝමතිල් පෙන්ට්යින් එම කියඩක් පුලන්න ම් ෆෝමතිල් පෙන්ට කිය කියන්නක් පුළුවන් ඔන්න මෙතැන් තාවෙන් පස්සේ දිගම දාමය හයයි ඒ නිසා හෙක්ස් දෙකේතේ තුනේ තමයි දිත්ව බන්ධනී එන්දා අපි ගන්න නන් දෙක නේද ඒ අනුව මේකේ ශාකාවන් කිය ඇතු අපිට නම කියන්න පුළුවන් හෙක්තුයින් කියන හැබැයි අපිට ඉන්න අශාකාවන් දෙක් තුනේ සහ පහේ මෙතිල් බලන් ්‍රීමතිල්ෆමතිල් නමල් 5ම ෙර කොදි කියන්න දෙන්න එකතු කරලා මතිතිහ එම නැතිහෙන් කෙත් අපිට නම කියන්න පුළුවන් හොඳයි කාවන්ඩා මේ අං යව් කෙලවර දැන් දිත්ත පන්ධන කෙලවරම පිට නොනම් එතුර අඩු මංකේ වෙන්න එකයි එතු රංකේ කියන්න ඇතුව අපිට ඔන්න කියන්න පුළුව මෙතන ගත්තම පස්සේ ඒත් ඒ විදිහටම සාාකාාවක් සිටින තැනක් කියන්න උත්සහ කරන විදිියයක් අත් බලු මේකෙත් නම්කිීපය කොමද කියන්න කියලා. දිගමදාමිට කාබන් අහයයි ඒ නිසා හෙක්ස් කියනවා තුනෙ හතරේ තමයි දිත්ත බන්ධනය තියෙන්නේ ඒ නිසා අපි ගන්නෙත්තුන අඩුමංකය සලකන්නේ. එතකොට හෙක්ස් ත්‍රීන් කෙනෙක් මෙයා හැබැයි මෙතිල් කෙනෙක්ඉන්නවා දෙවනි කාබන් මත. නේද මෙතිල් කෙනෙක්කන්නවා. දෙවැනි කාබන් මත ූ මෙැතිල් කෙනෙක් එය අනුව මේ නම 2මතිල්්‍රයිට මෙතිල්හෙක්යින් හෙමනැත්තට මෙතිල් ත්‍රහෙක්ීන් කියැත් කියන්න පුළුවන් අපිදැම්බ බලමු මෙතන. දිගමදාමයට කාබන් හයයි තුනෙ හතරෙ දිත්වබන්ධනයක් තියනවා එතට හෙක් ්‍රයින් කියලා දිගමදාමය සයිත දිත්වන්ධනය නම් කරන්න පුළුවන් හැබැයි දෙකෙයි හතර දෙකෙයි හතරයි ඉන්නවා. මතිල් ආදේශකාන්්ඩ. එනිසායි දෙන්නම එකට එකතු කල්ලා පිට කියන්න පුලන් 24ෝ ඩමතිල් හෙක්යිකිල් එහමනත්තන්4ෝ මතිල් 3හෙක් කියල නම කියන්න පුළුවන් අ බල පොඩ්ඩක් කිස්සර හට කියල ව. ඇල්කයි නොල්ලනාමරන තම මි ඉදිරියටට ඒ ප්‍රත්තිව වෙනුවට අයින් ප්‍රත්තිය මේ අකුරු හරිවැදගත් මේ අකුරු තුනින් තමයි ඇල්කේනයද ඇල්ීනි අද ඇල්කයිනය අද කිය කියන්න එනන් ෑන් අපි මේ ඒන් වෙනුවට යොදන ප්‍රතිය තමයි. අයින් එහෙනම් ඉං ඉදිරියට අපි කතා කරන්නේ ඇල්කයිනෝල නාම කරණේ දී එදන නීති ටික. එතුොට ඇල්කී නොල සඳහන් කළ නීති ටිකම ඇල්කයි නෝලද භාවිතා වෙනවා වෙනස වෙන්නේ ඒන් වෙනුවට අයින් ප්‍රත්තිය භාවිතා කිරීම. ඔන්න ඇල්කයිනයක් නම් කරන්නයි යන්න. මම්පොඩ්ඩක් මෙතනින් ඇල්කයිනය සරල දෙයක් පෙන්න්න ලයිඉවෙරලා මෙතන තියෙන නම අපි කතා කරම්. සරලම ඇල්කයිනය තමයි කාබන්කේ ඇල්කයි එතුොට මේක ගත්තොත් එහෙම අපිට සරලෝ කියැනපුල කාබන්් එකකට අපි ගත්තොත් එහෙම කාබන්් දෙ එතන් කියලකන්න එතන් වෙනුවට මෙතන භාවිතා කරණය ඇල්කයිනයක් නිසා අයින් ප්‍රතියෝදල එතයින් අංකයක් කියන්න ඔන්නෑ කොහෙන් ආවත් එකේ නිසා මෙයා සරලෝ අපි කියනවා එත්තායින් කියල එතායින් අි දැම් බල තවේ පලවෙනි කාබන් මතම තියන්නේ මේ තිත්ත වන්ද එතුට මෙයාටත් පලිනි කාබන් මත ඇල්කයිනේ තියෙනෙ ද අංක කියන්න ඔන්න නොක කියන්න පුළුවන් ප්‍රොපයින් කිය පපේන්වෙයි පයින් ඔොන බලන්ට කාබන් හතර කෑල්කයි්න්න එයාට අවස්ථාද එකක් තිනවා ඔන්න මෙයා ගත්තොත් එක මේ කාබන් හතරයි එනම් බියට් කෙනෙක් තොර එකේ තම ඇල්කයිනි තියෙන්නේ ඒනිසා අපිට මෙයා සරලෝ කියන්න පුළුවන් බියටයින් කියලා බට අපි දැම් බලමු මේ දිිත්ත බන්ධය වත් තැනකට යන්න පුළුවන් කොහොමද මේ විදි මෙන්න ශිත්්තබන්ධන මැදටේ නවා එතකොට අපිට නිකන් බටයින් කියලා කියන්න බෑ බදන්නේය ඉන්න තැන කියන්න කොහයි දින්නන්නේ දෙකේ කොහහිං අවත් දෙක මේ පැත්ෙන් එක්ක දෙක මෙහි අවත් එක් දෙක එහම් දෙකේ නිසා තූබියටයිම් කියලා අපිට කියන්න පුලො ඔය දෙර නම ලියන්න පුළුවන් හොඳයි අපි මේ බොඩ්ඩ් එක තියන උදාරණකී පෙටියම් මේ දිීර්ගම දාමේ තෝර ගන්නුන් දීර්ගම දාමට කාබ් පහ කිම නවා එහනම් පෙන්ට කෙනෙක් නද ඔවු! දෙවිනි එක තුන්ගනේ තමයි ත්‍රිත්ත බන්ධනය තියෙන්නේ එනිසා අපි සලකන්නය දැන් දෙවිනික ඉන්නවා කියලා. එනම් මේ නම වෙන්ඩෝන්නේෙ කොහොමද පෙන් තු අයින් නැත්තන් 2ූ පෙන් අයින් කියලා කියන්න පුළුවන් හැබැයි ශාකාාවක් ඉන්නවා හතරවිනිතන හරවිින්ට නිසා ෆෝ ශාකාාවකවද්ද මෙතිල් එනිසා ෆෝ මිතිල් වෙනවා ශාකාවාපී ඉස්සල්ලම කියන්න දෝනි ඒ අනුවෆෝමතිල් පෙන් අයි කියලාපිට කියන්න පුළුවන්. ඒම නැත්තං. තිල් 2 පෙන්ටයින් කියලා කියන්නත් පුළුවන්. ඇතුට මේ අමය අංක හතරින් කියන්නේ ශාකාාව සිටින තැන මේ අංක දෙකින් කියන්නේ ත්‍රිත්්ව බන්ධන ඉන්න තැන. මෙතනින් ගත් අයින් පස්සේ මෙන්න දිගමදාමේ කාබන් හයයි. මෙතර ගත්තයි පසේ දිගමදාමට කාබන් හයයි. තොර හක්ස් කියලා කියන. ඒ නිසා කොහේ දින්නේ ත්‍රිත්්‍රබන්ධනය තුනේ හතරෙ ඒ නිසා පි අඩු මංකේ සලකන්නේ ඒ අනුව තුන හෙක්ස්්‍ර අ එතොට හක් ්‍ර අයින් කියෑන කාබන් හයයි තුංගෙන තැන ත්‍රිත්ව බදනි. එහමනත්තන් හේ‍ර හෙක්සයින් කෙ කියන්නටත් අපට පුළුවන්. ්‍රහෙක්සයින් කියනවට ශසාකාවක්කින්වාන් දෙවෙනි තැන න සාකා විස්සර හට දාආන්ඩෝනි දෙවෙනි තැන එහනම් ට මතිල් කෙනෙ ඒ අනුව ට මෙතිල් හෙක්ස් ත්‍ර අයින් කියෙලා කියන්න පුළුවන් එතුොර මේ මෙැතිල් හෙක්ස් කියන තැන වචන දෙකක් තිබුණට අප එතන හිස්තන තියන්නේ. ඒ අනුවටමතිල් ්‍රහෙක්සයින් කෙලවනත් නම අපිටම හිදී කියන්න පුළුවන්. අත්පොඩ්ඩක් කිස්සරහටිය ඕ කාබණ්ඩාමේ කෙලවර දිත්්තන්ධනය සිටහාසයම කාබණ්ඩාමේ මැදට ඕ අහුුවවෙන්න පුළුවන් එතුරට ත්‍රත්්ත න්ධය කෙලවරින් වන අපට අංකේකීම අත්‍යවශ්‍යනය ඕ ඕොන බලා बने ना उदाहरण आरगने ए नों के पह में उत्साा करती है नाम करने दमी म बहुतकाली कर खता करनेसा अर पलवा इंग पवट और नीति एेंगेन आप नाम की प खता करनेता नीतिका देंगे पिलीवा िपा करने में उत्सा बाल सेलोंमासान्योंग दीर्गत्म काबंडा में हाइड काबनियां से, का काबन से विुत्पनलानों के लिए साल करनो දිගම දාමීකාබ ජ ලින් විතරක් නිර්මාණය ව සංයෝග ගැනතාවම තන කතා කරන්න දි කො ව බධය පවතින දිගම කාබන් දාමේ තෝරාගැන්වුවේ දිිත් බන්ධනයට හරි ත්‍රිත් බදධනයට හරි අඩුමාන්ගේේ ලැබෙනෙස. කාබන් පරමාණු සංඛ්‍යාව හංගවන්න මාතතුෘ කාම දාමී එකැන මාතෘු දාමයට සැකලිනාමයටන් යින් අයින්ද ක කියලා ප්‍රත්න. එන් යෙදුනනං ඇැල්කේන ඉන් යෙදුනන යල් කීන යදුනනන් ඇල්කයින රිිත්වබදන්න හෝ තිත්වල් නොමැති කල ආදේශක ධර්ණකාාවන් පරමාණට අඩුතු මංකේ හිවේ තිත්්තබන්ධනයක් නැත්තං අපි සලකණඩ තියෙන්නේ ඕ අත්තා කවුවෙනෙක් කෙනට අඩු මංකේ දෙෙන්න්න ඩෝනිි කියනික. ඔ නිළඟට කෙලතින්නේ එකනේ හයිඩොකාබනේ මාතරු දාමීයට උපසර්ගලෙ සයොදා ඇල්කයිල්කාන් ඩේම නැත්තන් ශාකාදාම නම්රන. त् को त् ब पाතිने मा औ मां न ाइ ख कर चु ह हाइකාब न संग यप नाम करने ाइडोකාब न्यग कि मांකීම उत्सा කරන්නේ මෙ මේ වගේ अब ल हाइोකාब नने कििक තමයි ऑसीिजन हीिया යිද්‍රකාබනයක් නොවන කෙනෙක් තමයි මේ මෙන් ඔක්සිජන් හිමේ තර කාබණික සංයෝගය නවා මේ හයිඩ්‍රකාබනයක් නැතිගෙන මෙ හේලයිඩයක් කිඉන්නවා තුරට අම්ල හේලයිඩ මේ මේමගේ සයෝගයක් ගත්තොත් හයිද්‍රකාබනයක් නෑ තර නතුජනඉන්න වෙේමෝ පොද අපි හඳුනනි බණික සංයෝග. ඔක්සිජන් ඉන්නවාන ක්සිජන අඩංගු සනයෝග නවා නයි තුජන්න්නවන නයිතරජනිය ු සයෝග කියනවා පොහමනත් කාබන් පරමාණු ස හහිදියෙන් පමාණුවට අමතරව පරමාණුුවත්තියෙන් නිසා මෙ ෝොපොදවී කාබිනික ස යෝග කියලා කියනවා මේද මෙයා ගත්තොත් තේමයි්‍ය එතුොර මෙතන කාබන් හජනවල්ට අමතරව ඔක්සිජන් සසා නයිටජන් කියන දෙන්න නමින්න්නවා මේ විදිහයට අපිට හමගන සංයෝගල නාම කරනය තමයි මං ඉදිරියට අපි කතා කරන්න උත්සාහ කරන්න පටයිට් අ බලු. මෙහිදී අපි උත්සාහ කරලා තියෙන්නේ අ හයිද්‍රොකාමනයක් හඳුන්නපුූ නාමකරණය නීති මාලාවම තවදුරටත් පොඩ්ඩක් ක්‍රියාත්මකෙනවා ඔක්සිජන අඩංගු සන්නයෝගේ ක්‍රියාකාරි කාණ්ඩයක් ලෙස මිනිදිරියට අපි කතා කරනු. එහිදී පහත පෙන්න්නන් උත්සාහ කරලා තියෙන්නේ ක්‍රියාකාරි කාණ්ඩය කවුද කියලා හඳුන ගෙන එයාට අඩුමං කේදීලා දිගම දාමයට හයිඩ්‍රොකාමනය නමදීලවෙරලා . මෙන්න ක්‍රියාකාරි කා්. ක්‍රියාකාරි කාණ්ඩය හයිඩුකාබ්ඩාමේ ඕයිස්තියන නඟව පොද අපි කියනවා ඇල්කොහොල කියලා එත නමේ අගට අර ඒයින් අයින් කිය නම් කරගේ දැන් අපි නම අගට දාන්නේ ඕල් කියන ප්‍රත්තිය. මෙන්නසිචෝ කාණ්ඩය අපි මං ඉදිරියටට කතා කරන්නේ ඇල්දි හිඩ කිය. හදුවේ සංයෝග රටාවට අනුව ඒක ඒයි අයි ඕල් කියන ප්‍රත්තිනොට මෙතන භාවිතා කරන්නේ ඇල් කියන ප්‍රත්තිය මෙතනැල් එතනැල් ප්‍රොපනල් බටනල් ඒ විදිට ඇල්දි හඩ වලින් කියනවා නම් මෙතැනැල්දිහයිඩ එතනැල්දිහ බියටනැල්දිහයිඩ ඒ විදිහයට යන්න. මෙන්න ක්‍රියාකාරි කාණ්ඩය සෝ දෙප සාර්වෙන්ඩ පුළුවන් අනිවාරෙන් ආර්කාණ්ඩ දෙකක් එතු අපිමින් ඉදිරියටට කියන්නන්නේීමට කීටෝන කියලා කී ෝනය නාමර දී ඕන් ප්‍රත්තිය තමයි භවිතා කරන්න හොඳයි වන්නේවේය ඕන් අරඒ අයි ඕ ඕෝන් ඒවිදියට ඒයි වෙනුවට දැම් මෙතන භාවිතා කරනගෞද ඕන් අයින් වෙනුවට දැම් භාවිතා කරන්නේ ඕන් එනම් ප්‍රත්තිය ශද්‍ය අනුව කීට න දැ හිද ද ොල ද කල මනිිදිරිට න මෙ ඩබලෝච්කාඩ ්‍ර කාරකාන්ඩ කාබක්සි ලම්ල තු ර යි හැබයි මේ ඔයි කැසිට් කියන ඇතන පොඩි හිදසක් තියනු. මෙතෙක්වෙලා හිදසක් තියනවා ගැන කතා කරේ නෑ මෙතන අපි හිදසක් ගැන කතා කරනු. හොඳයි. ඔව මෙ ඉදිරියට කතා කරන්නේ සයෝග නාමකරණය පිළිබඳු. මෙන්න දිගම දාමට කාබන් කිය මේ එකයි දෙකයි තුනයි හතරයි. එතවට හතරයින. එතුොර එයාගේ හයිඩ්‍රෝකාබනි. සැකලි හට කාබන් හතරයි එ නිසා පිකිිනො එකට බියටන් කෙනෙක් කියලා දැන් ඒ නෙවෙයි ඉන්න ඔච් කාණ්ඩයක් ඒ නිසා මිංඉදිරිී අපි කතා කරන්නේ ඕ එහම් කවුද මේ ිය නෝල් බ නෙවෙයි බ නෝ නතා බට් එක ඕල් කියල කියන්නත් පුළුවන් බ් එක ඕල් කිය කියන්නත් පුළුවන් අ පොඩ්ඩක් ඒ විස්තර කළ ලියලා බල්ලෙන් මෙන බලා දැ මෙයාට ගත්තොත් එහෙම. ඉදිරියට අපි කතා කරන්න සමායිකතාවී කියලා දෙයක් මේ ඕයිච් කාන්ඩ්ට පිට අන්න පුුවන් තැන් කිහිපයක්ත්ති න මෙතන ඉන්නේ පලවෙනි කාබන් මත මෙතැන මෙයාට ඔෝයිච් කාණ්ඩිට මේ එච්ච එකක් වෙනුවට එච්චක මෙතන නෑ එච් එකක වෙනට ඕයච්ච දන්න පුළුවන් තර මෙයා නම කියන්න එකන ඉන්න තැන කිය කිවොත් එක බියට නෝල් එකබියට නෝ මේ ඕ මේයාගේෝච්කාන් ඉන්න දෙවනි කාබන මත එනි සාපි දැන්යාට කියන්න දෙව තන ඉන්නේ බියට නො බට නොගොල් හොඳයි බලන්න පහත යාම මට මේදර අතු බෙදලිය අන්ඩ පුළුව මි නො තර මෙයා මේ විදිර ගණඩ පුළුව් තුර මෙතන ඉච් නෑ රයි් හම කොම දගන්න බල න්න දිග දම තෝරගන්න මෙ දිගම දාම. ගම් කවද පොපන්ින් හැබැයි සාාකාවත්ති නොමැතිල් කේවැනි කාබන් මතද දෙවැනි කාබන් මත එනම් බලන්න මතිල් ොන්නමැතිල් මේ ඕෝල් කන කොහෙදන්නේ ඕල් ඉ දෙකේ එ පපනෝල්්‍රෆනෝල් බහුල මේ විදිරකය බලන්න කීම හරිදිකල එනම් මේ මෙයාගේවිවහටම ඔයිච්කාන්ඩ පිහිටන තැනුව නම වනස්සෙනවා ඕෝයිච් කාන්ඩ පහිටන තැන අංකින් කියන් ඩෝනි මෙ ප්‍රපනෝල් නැතැන්බනෝ දෙනි තැන ඉන්නේ. මෙතන සාකාවකුත්තින්වා ඒ සාකාවිස්සර හරට මෙතිල්ට ප්‍රපනෝල් ලපිකි හොඳයි. අබනව දැ මෙතනන් ඉදිරිපත්වන ඉදියට ඉදිපත්වන විහුවත් එක්ක නාමරණය කරන්න කොහොමද කිය. යි න්න ඒ විියවම තම පෙන්න්නලලාති හැබැයි ඒක කාබන් පහක් වෙලාති නො මේක කාබන් හතරයි මේක කාබන් පහක්ති නවා එනම්ක බියටනෝල් නැත්තැයි එක බියට නොල් මෙයා පෙන්ටනෝල් හැබැයි දෙවිනි තැන ඉන්න ැන කිය නොන ට පටනොල් වෙනවා ඇත්තාව පොඩ්ඩක් කිස්සර හටිය රයිට් මෙතන ඇල්කොහොලයක් නෙමේ කීටෝනයක් කාබන් පහයි දෙවිනි තැන ඉන්නන්නේ තුර දෙවිනි තැන ඉන්න නිසාපි කියන්න දෝනි කවදටඕන් කෙනෙ කවුද පහයි එට පෙන්ටනෝ. ඒගනතම මේ විිත කලලා තියන්නේ ක්‍රියකාරි කාණඩය ඇතුළත්වනල් පරිදි දිගම දාමේ තෝරගන්නව. ක්‍රියාකාරි කාන්්ඩයටට අඩු මංකය හිමිය වනසේ දාමය අංකනය කරලා ක්‍රියාකාරි කා්ඩේ ඉන්න තැන ප්‍රකාශ කරමින් නම ඉදිරිපත් කරනු. මෙන්න අංකකරා මේ ඕයි් කාණ්ඩෙට අඩුවන්ගේේ ලැබෙනසි ඕයෂ්න යයි ඩංගු කාබ්ට තම අඩුුවන්කෙ දෙන්න හොඳයි මෙන්න. ච කාන්ඩියය අඩංකු කාබන්්ට අංකේදක දී තියනො හිගියොත් හතර විනි තැන එකවේ හරි අඩු අංකේ ලබින් දෝට එනන් දෙවෙනි තැරන අන්න කීටෝනය කොහම කීටෝනයක්ඉදාමේ තිබි හැකි දෙවිනි කාබන් මතමයි එනිසා කොහමටත් මේකෙ සරලම් කීටෝනේ අංකේ ලබෙන්න්නේ දෙවිනි කාබන්ට පමණයි ඔ කාබන් පර්මාණු සංක්‍යාව දැක්කෙන මා ෝ මාතතුරු දාමය යුත් පන්න කොට සන්තෘපතද නැතහොත්ඒහි දිිත්්ව බන්ධනතිනවද තිත්්තු බදනතියනවද පිරක්ෂණ තෝකැන් පිරික්ෂීම කරන්නත් තෝනි හොඳයි ඒකම තමයි මෙන්න කාබන් හතරයි එහැම නං බියට ඒන් වෙනුවට දැම්භාවිතා කරන්නේ ඕල්ඒ ඒ අනුව මෑටකවා බියට නෝල් බියටෙන්වෙ ඒ වෙන්ට ඕෝල් යොදන්න මෙතනත් ඕල් ඒ වෙනුවට ඕෝල් යෝ දන්නන්නේ මෙතන වෙනුවට යොදන්නේ හෝන් ඕ පොඩක් කිස්රාටයක් මෙතන අයි කලා තමයි අංකේ යොදලා වල් යොද න්න තැන බට එකෝල් බනෝල් පෙන්ටන්ෙන ඒ අකුර අයින් කරලා ඊ අකරට අංකය ොදලා ඕල් කියල නම් කරන පනෝ අන්න මෙතනත් එහෙමයි ඊ අකුරයින් කල්ලා ඒවෙනුවට අංක යෝදලා ඕන් කිය නම් කරනවා පෙන් 2 ඕල ෝයිදර නම් කිරීම කරනවා ටයි් අපිතාව ොඩ්ඩ ස්සරහටන් එතකොට ඔබට මේක අවබෝධය ලබාග නමි හැකාව වැඩිවනු. මෙතන මං කියන්න උස්සාහරලා තියෙනවාලා මේක හොඳ පැහැදිලි කළ බලගොට අවබෝධයක් ලැබෙනවා කාබනික සනයෝගෝල ෝච් කාණ්ඩ ති ොන ඇල්කෝල ඕ දිිත්්වබන්න ස්භාව ෝකෙනෙක්කි නන් කීටෝන සුරුපයක් අයට තින එවිට අපිකිනොීමට කාබනයිල් කාබන් කියල ඇල්කෝල ස කීටෝන ක්‍රියාකාරි කාණ්ඩෙ පිහිටන ස්ථානය අංකයකින් දැක්විය යුතුමයි. ඇල්දි හිඩවල ාබක් සිල් අම්ලෝ කාබ ල් කාණ් එක. බ අපි ැ බනයිල් කාබන් පොඩ්ඩක් අප එක ගැන විස්තරයක් අර්ගනීමෝ. කාබනයිල් කාබන් කියන්නේ් මෙන මේ සුරූපේ කාබන් කෙනකුට. තවට මේ කාබන් සුරූපේ කෙලවරට එච් මෙයා ඕනිම කෙනෙක් වෙන්නඩ පුළුවන් මෙයා මං එහිද සංකේතුවත් කන ආර්ුවලි. කෙලවර එච්චන් වා න එතර මේ බනයිල් කාබ ල කෙලවර එච් කෙනෙක් න හමන් අප මේවා ඇල්ඩි හිඩ කියනවා. මේ එ්වුවට තවත් ආර්ගෙනෙක් කවුත් අපිතු සස්ත්‍රි කා්ඩයා එම අවත් අපිමයා කීටෝනයක් එතු මෙයා කීටෝන් කියන සාමාන්‍ය රටාවට අපි කිය මේකාබනයිල් කාබනුල ඔය එච්වුවට ඔයිච් කාණ්ඩයක් කවුත්මයා ඇසිත් කෙනෙක් ඔයි ැසි එතුට ඔයි ඇසි රකාබනයිල් කාබනුල කාඩයනට එනත්ැ එත්ුවට හේලයිඩයක් කාවත් ඒට අපි කියනවා ඇසිද හලයි් කියලා ඇසි හල ඒ කාබනයිල් කාබන්ටන්නටු කා්ඩයක් ව අපි ඒවට කියෙනවා ඇමයින් කියලා එනම් කාබනයිල් කාබන් කෙනෙක් තමයි මේ සෝ කාණ්ඩයක් දරනායට ඉදිියයට ඒ ගැනත්තපී හැඳරිනීම කරනවා පෝඩක් ඉස්ර හටිය. යි් මෙත ද දෙු සා ක තින කාබොක්සිල් ම්ල කාබ හතර කෙනෙ මෙතැ දෙෙඩු සා කල යන කාබන් පහක් ඉන්න ඇල් හයිඩ. හැතට නමගත් මයාට අඩු අන්ගේ ලැබෙන් ෝනි, කාබනයිල් කාබන්ට මෙන්න කාබන අයිල් කාබ යා අඩු අන්ගේ තර යා තුන්න හතර යන කාබन හතරයි. අපි නිසා ඒ මෙයාට අපි ඒ නිසාපි කියනවා බියට නොයි කැසිට කෙනෙක් කියල. අනිවාරෙන් ඒ අම්ලයක් හඳුන්න්නනකට, යායටට ක්‍රියාකාරි කාණ්ඩය අංකක ලැබෙනවා. අනිවාරි ක්‍රියාකාරි කාණ්ඩෙ පහිටන්නේෙත් පලවෙනි කාබන් මත ඒ නිසා අනිවාරෙන්ම කාවොක් සිල්ලම්ලයක් අංකේක අනිවාරෙන්ම ලැබෙනෝ. මෙහෙම් බලන්න මේ එකයි දෙකයි තුනයි හතරයි. එහමනං යට අකේ කියන්ඩ අවශ්‍යන බියට නොයි කැසි කියන්න පුලළුවන් අංකයත් එක්ක කියනවනම් එක බියවට නොයි. ඕනිමතැනක අංකේ එක වෙනවානන් අපි අංකේක වාවිකරයතු නෑ මෙතන තෑල් හ ේම බලා පලනි කාබ තම යාට පිහි අන්ඩ පුලුවන් මොකද දෙවිනිකාබන් මතට ඇල්ලි හැිය කෙන් දියක් න කෙලවර චක්්ෙනෙක් ඉන්දමෝන් එතෝට එක දෙක තුන හතර පහ එහම නං පෙන්ටනැල් එහෙම නැත්තං අපිට කියන්න පුලන් එක පෙන්ටනැල් කියලා එක පෙන්ටනල් කියලා අපි මිනිදියට කතා කරන්න නෑ පොදේ කතා කරන්න පෙන්ටනැල්, හෙක්සනැල් බියටනල්, ොපනැල් එතනැල් ඔයි දිට. ඒ නාමරය ඒ කතන්දරය තමයි මංඉදිරිී තියෙන්නේ අංකකයෝදලා අඩු මංකයාට දීලා නාමකරණය කරන විදිිය ර දිගම දාමයට තමයි හයිඩ්‍රකාබනය නම භාවිතා කරන්නේ එතන දි ඒන් ප්‍රත්තියනට මේ තන නාම්ලයක් ඒ නිසා ඔයික ැසිත් කෙනෙ මෙතැ නංඟැල් දි හඩියක් ඒ නිසා එන් වෙනුවට ඇල් ප්‍රත්තිය භාවිතා කරන රයිකාබන් මේ තරක් තියෙනවා හතරම සතුෘත්ත හයිඩුකාබන් සතුෘපත හයිඩුකාබන් කියල කියන්නේ කාබ නොටාඒක බන්ධන මෙතැ ගත්තුොත් මෙතරත් තින්න සතුෘප්ත හයිඩුකාබන්මයි කාබ නොාඒක බදනයි තියෙන්නේ කෙලවර විරක් ඇැදිි හැඩු සරූපයටට දිිත් බදඳන කමින කාබන් සසා ඔක්සිජන් අතර. හ මෙතරත්මං අර ස්සරක් කතාකර විදියට ඒ අකුරයින් කරලා මෙතනෑ ඔයි කෑසිට් ඇර පෙන් ඒන් වෙනුවට අපි ගත්ත් මෙතනයි බලුම් හෙමදයා මේ ඒන් කියන ප්‍රත්්තිය වෙනුවට මෙතන ඊ අයින් කරනවා. එතොට කාබන් හතරයි කාබන් හතරයි අපි කවුද මෙ බියටර්න් වෙනවා බර්න් ඊ අයින් කරනවා ඒ වෙනුවට තමයි මෙතනයින් එකතු කරන්නේ ඔයි එතුට බියටර් නොයි වෙනවා බියට නොයි ඇසි ඒවිටටයි මේ නම හැදිලතින් මෙතන රයිට්. මෙතනත් තේ විදිියමයි මේ බියටන් ඊ අයින් කල්ලා ඒ වෙනුවට ඇල් එකතු කලා නේද මේ පෙන්ට පෙන්ටේ නුවට ඒ අයින් කල් ඇල් එකතු කලා හිනම් පෙන්ටනැල් ඔයි දෙටයි උපසර්ගෝදන් මදසුන් කකිීපයක් ම ඉදියට පෙන්න අන්ඩුස්සා කලා තියෙන්නේ බලන්න ර සාාකාදාම භාවිතා කරලා නමක් කියන විදි දැ මෙතන ට හයි් කල පෙන්න උත්හ කරන්න ර් මෙන බලන්න. මෙනම දිගමදාමි දිගමදාමේ. ලමේනේ දැම් බලන්න මෙතන කාබන්දාමේ මෙතන කාබන් දිගමදාමේට එකයි දෙකයි තුනයි හතරයි. ශාකාවන් එකයි මෙැති. මෙතනම දිගමදාමේ එක දෙක තුන හතර පහ තුර කාබන්දාමට කාබන් පහයි සාකාව එතිල් එතුර මෙයා අම්ලයක් එනිසා දිගමදාම එකයි දෙකයි තුනයි හතරයි පහයි නම් පෙන්ටෙන් දැම් පෙන්ටේෙන් නෙවෙයි ඔයි පෙන්ට නොයික් ඇසිට කෙනෙක්. හැබැයි සාකාවක්කි නොමේ එක දෙක තුන් හතර සාකාවක්. ඉතු රපියා නම් කරන්නේ හතර එතිල් මේ සාකාව කවු ේතිල් මෙයා ඉතිල් මේ සාකාව කවද දේති මේසා කාව කවුද මෙතිල් මෙසා කාව කවුද මෙතිල් මෙන්න තරම දිගමදාමය මෙන්න කාබන් හතරයි එම නම් බියට නැල් කනිි බට නැල් කෙනෙක් එනම් ්‍ර මෙතිල් ්‍රීමතිල්බටන මෙ ඒ නෙවෙයි ඒ වෙනුවට ඇ මෙතන ගත්තොත් එහෙමන්න එක දෙක තුන හතර එම හතර එතිල් ඔන්න ළමයි බලන් හතර එතිල් දිගම දාමයට පහයි එක දෙක තුන හතර පහ එහමනම් කවද පෙන්ට නොයි පෙන් නොයි ඇසි සි ඔයිටයි අපිට මේක නම් කරන්න පුළුවන් අපි පොඩ්ඩක් ඕන බලමු ඊළඟ කොටසටයා මේ බලන්න දැඟවේ ඉහෙත නිදසුන් කීපය අරගෙන තව මේ උදාහරන කිපය අනුගමනී කරන්න යන් ඔොන බලන්. ක්‍රියාකාරිකා්ඩ අයත්ව වන දිගම කාබ්ඩාමය හඳුනගත්ත කියද කාබන් හතරයි කාබන් පහයි ඇතුොර මේක ක්‍රියාකාරි කාණඩය ඇල්ඩි හයිඩ මෙතන ක්‍රියාකාරිකාණ්ඩය කාබුක්සිල් අම්ල මෙතන එතිල් මෙතන මෙතිල් ඔන්න සාකාව්යි මේ බලන් ඔන්න මේ සාකාව ඉතිල් මෙතිල් මෙතන ශාකාවේ කවද මෙන බල දිගම දාමය එක දෙක තුුණ හතර හයයිමියන් ර දැම් බල ප්‍රධාන සැකිල්ලේ ඇතුළත් කාබනන් පර්මාණු සංඛ්‍යාවය සන්තෘප්ත නැතහොත් ඒ දිත්තද ත්‍රිත්් බධන්නන දාඩං වේදයන බව දැක්වෙන මතුු හයිඩු කාපනය යුත්් පන්න කරන්න කියල තමයි තියෙන් ඒ දිගම දාමය අල්ගන්ඩු කාබන් පරමාණු හතරක් හා සන්තෘප්ත හයිඩද්‍රකාබනයක් ඒ නිසා කවද බලන්න දිගමදාමට කාබන් හයයක් අයිති වෙනවා එතකට සන්තෘත්ත හයිඩ්්‍රකාබනයක් නිසා හෙක් සේන් වෙනෝ දැඒ වෙනුවට බලන්න මෙතනනඇ මෙතන නංඔයි මෙතන ශාකා මෙතිල් මෙතන ශාකාව මේ මෙතිල් බලන්න නම දෙනවිදී ाइ හाइඩකාබර්න් නේ අගට ඊ අකර ඉවත් කර ඒ වෙනුවට යුපැක් නමේ ගොඩනගණ්ඩ කියලා කියලා තියෙනවා ආදේශක කාණ් නාම හාඒවා සම්බන්ධන ස්ථානෝල උපසර්ග ලෙස නමට ඇතුළත් කරන්න කියලා තිනවා ආදේක කිහිපයක් ඇත ඒේවා හඩ අක්ෂර අනු පළිවට තැබිය යුතුයි නේද අකාරදී පිළිවට තැබිය යුතුයි බලන් එ අනුව මෙන බන් දිගමදා මේනංබ्य නල්න දිහි බියුටේන් වෙයි ඇල් එකතු වෙනවා එතොට බියට නැල් වෙනවා ශාකාව කවුද මෙතිල් එන්න කොහෙද තුනේ එනන් ත්‍රී මතිල් බියුට නැල් ලම ීලාගක් කෙනා. මෙන බලන්න.ෆෝමෙතිල් හෙක්සේන්. එතොට හෙක්ෂේන් වෙනුවට ඒන් වෙනුවට ඔයික් එකතු කරනවා. එහැමුණම හෙක්ස නොයික් වෙනවා බලන්න ශාකාාව හතරවෙෙනනි තැන නොමතිල් කෙන ෆෝ මිතිල් හෙක්ස නොයි. එතකොට මේ කිසිම තැනක නෑ හිදසා. ම हिද सක්තියන්නේ ඔයි සිට කියන තැරන ाइ් එ හැමलाම ඔයි සිට කියන තැන කොඩි हिස්තැනකि ंगතු බල්හ කටනි ක්‍රියාකාරි खाන් ඕනෑමකාबन පරमाණුක පිහිටිය හැකිකාබදා माංකने කළ යුते ක්‍රियाකා කා් අ ව मांग හිමියනු රदිය ුපැක් නම අन ගනගීම සඳහා සාකච්චන අනුත් කත්තිවර මේ සඳ अनුගමනය කරනවා තවත් ඉදසුන් දෙකක් බලමු. මෙන බල දීර්ගමදාමය හොයාගන්න මේ එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි කොෙට්ට කියියත් දිගම දමයට මෙතිල් කාණ්ඩ දෙකක් තියනවා. එනම් දිගමදාමයට කාබන් පහයි පෙන්ට් නේද එනම් පෙන්තේෙන් කෙනෙ. අවතර එකේ ඉන්න ඇල්දි හඩයක්ක් හනම් ඒ ෙවෙයි ඇල්වෙනවා. එනම් පෙන්ටේෙන් නෙවෙයි පෙන්ට නැල්වෙනෝ. බලන්න සාකාදාමයන් දෙකක් ඉන්නවා. මේ දෙකෙයි හතරේ 2 2004ෝ ඩයිමිතිල්. එන් කෝමදරම ලියන්නන්නේ සාකාවන් ඉස්සර හට කියියන්න ුන් අංක දෙකත් තින් හිද කමවකින් ව කර්ඩුවන්. අංක්‍ය අයි වචනය අතර දෑස් එකක්තියන්නුන්. එහන් 2ෝ යිමිතිල් පෙන්ටනල් 24ෝ ඩමිතිල් පෙන්නල් මෙතන්ඩ බලන් එක දෙක තුන හතර පහ හය. ඇතුරට දෙවිනි තන මෙතිල් කෙනෙක්න්නවා හතරවෙනි තන ඉතිල් කෙනෙක්ක න්නවා. බලන් මෙ අයිතිල් මෙයාමතිල්. ඒ එතට ඇතිල් මෙැතිල් ගත්තො තිස හට කවද ඇතිල් මෙතිල් අකරාදිිපිලට දෙවිනි තරට හිමිනවා. මේ ඕන බලන් එහනන්දැන් ඒ නෙවයි හයක් හිතිට ඒ නෙවෙයි ඔයි කෙනෙ කාබොක්් සිලික්කම්ලයක් එහනත්තන් ඕඒතු කාබොක් සිල් අම්ලයක් හඳුන්වන්නේ ඒන් වෙනුවට ඔයික් දාලා එහමනම් කව්ද හෙක්ෂේ ෙවයි හෙක්ස නොයි කොහේදන්න එක හසනොයිසිට එක හෙක්ස නොයි ැසිට කියන්න හෙක්ස නොයි කැසිට කෙනෙ. ශාකාාවන් ඉස්සරහට අකාරාධිපිලියොට කියන් ඩෝනිී ශාකාාවන් සහ සිටින තැන අංකයෙන් කියන් ඩෝනි, තොරයි යාන්කයි වචන අතර දෑශකත්තියන්න ඕනනි සාකාාවන් කියන්නේ අකාරාධිපිලියොට එතු කොමද මෙැතිල් වෙනුවට ඉතිල් ඉස්සරහට මේවල ෆෝ ඉතිල් 2 මතිල් හෙක්ස නොයි ැසිට. එතුර එකම හිදසක් කියෙන තැන තමයි ඔයි ඇසිට කියන්න තැන. මේ වචන දෙ අතර හිදැස් නෑ හොඳයි බලමු මෙන්න ඇල්කොහොල අනුගමනය නම් කරන්න අනුගමන කර පියෝරනම දමයි මෙතනත් භාවිතා කල තිීන් පෝඩක් ස්රටිය අපි නිදසුන් කීපයක් අද්‍යිනය කරන්න මේ උත්සහය හොන බලාන්න කාබන් පහක් ඕොනමං උත්සා කරනවා මේ කියලද එකයි දෙකයි තුනයි හතරයිත් පහයි එනම් කවද ඇල්කේනයක් නොයි මෙත නිකවද ඇල්කොහොලයා එහෙනම් පෙන්ටේන් නෙවෙයි පෙන්ටනෝල් පෙන්නෝල් හැබැයි දෙේ හතරයි මෙැතිල්ලි න්නවා එතුර කොහොමති කියන්නේ 2ෝ ඩයිමතිල් 24ෝ ඩයිමතිල් එක පෙන්ටනෝල් කියන්නත් පුළුවන් එහම නැතන් 2ෝ ඩමතිල් පෙන්ටන් එක ඕෝල් එහෙම කියන්නත් පුළුවන් අපියම් මෙතන්ට මෙන බලා එතර ඕල් කෙනෙක්ින් නොමේ එතන තැල්කහොලයක් එකයි දෙකයි තුනයි හතරයි පහයි එකයි දෙකයි තුනයි හතරයි පහයි. කොහෙෙන් අවත් පහයියේද නිකාවන් පරමාණු පහයි දිගටම එහනම් පෙන්ටනෝල් කෙනෙක්න් පෙන්ටේෙන් නෙවෙ පෙන්ටනෝල් කෙනෙක්න්. එතකොට දෙවනි තන තමයි ඕෝල්ලඉන්නේ එහනම් 2 පෙන්ටනෝල් කෙනෙක්න්. නේද! පලන්න 2 පෙන්නෝල් කෙනෙක් සාකාවන් දෙකම එකම ජාතිය මෙතිල් එහනන් උපසර්ගේ කවු්ද ඩයි එහ 24ෝ ඩයිමෙතිල් පෙන්ටන් 2 ඕෝල් කියන්න පුළුවන්. එහැම නැත් තන් 24ෝ ඩයිමතිල්. පෙන්ටනෝල් කියලා කියන්නත් පුළුවන් එකම හිදසක් එන්නෑ කොහේවත් මේ ඩයිමැතිල් පෙන්ටන් කියෙ එක දිගටලියන්නේ මෙතන හිද සැවිල්ලන්නෙවෙේ මේ තියෙන මේ මෙතනව වචන දෙකක් එක තු තිෙන් ඩයිමතිල් කියන එනන් ඩයිමතිල් කියන තැන හිදස් එන්නෑ වචනයක් සහ අකුරක් මේ අංකයක් අතර තමයි හිදසක් එන්නේ අංක දෙකක් ලියනකුට කමාවකින් වෙන් නවා අංක අයි වචනයයි වෙන් කරනකොට ඩෑශකින් වෙන් කරම අප පොඩත් අවුටක් ස්සරහට. රයි් මෙතන කීටෝනයක් මේ කීටෝන කීපයක් අ බලමු දිගම දාමේ තෝරගන්න හොන බලන්න මේ දිගමදාමය ගත්තොත් එක දෙක තුන හතර පහහය එහෙම නැත්තම් මේ එක දෙක තුන හතර පහහය එහම නැත්තම් කීටෝනය හුුවන්න තමයි මේ සා දිගම දාමි තෝරගන්න තු මේවා සාකාව වෙනෝ නේද මේකත් සාකාවෙනෝ බල කොමද ඔන්න තුනේ තමයි කීටෝනඉන්නේ. දිගමදාමට කාබන් හයයි. කාබන් හයයිනං හෙක්සේෙන් කෙනෙ දැන් කීටෝනයක් නිසා ඒන් නෙවෙයි ඕන් පොහොම දෙහෙනම් කීවනි තැනද තුංගෙන තනෙන්නේ ත්‍රී හෙක්ස නෝන් වෙනවා සාකාවන්න කාරාධිපිලිොට කීනෝ. දැම් බලන්න සාකාාවන් ගත්තොත් තිල්ලින්නවා ෙතිල්ලින්නවා අකාරාධිපිළිවට ගත්තොත්. ඇතිල් නෙවයි ඕ මෙතිල් නෙවෙ ස්සරහටෙන්නේ ඉතිල්. එ ඇතිල්ලි ංකික කියන් ඉිස්සල්ල කොහෙදන්නේ හතරේෆෝ එතිල් බලන්නමැතිල් මේෝතිල් 2මැතිල්ෝඇතිල්මතිල් කද 3හෙක්සනෝන් එහමනත්තංහෙක්සන් 3ඕන්ෝඇතිල්මතිල්හෙක්සන් 3ඕන් එහනත්තම් කහොමති කියන්නේෆෝඇතිල් 2මතිල් 3හෙක්සනෝන් නම් දෙකමත් රටාවට ගැලපිෙනවා අපියම් මෙතැට මෙයක් කීටෝනයක් හැබැයි දිග දාමේ කව්දි ක ලොයාග මේ බලන් එක දෙක තුන්න හතර පහ එක දෙක තුන හතර එක දෙක තුන හතර පහ මෙහෙටාවත් එකයි මෙහෙට ගියත් එකයි එතර බලන්න එක දෙක තුන හතර පහ ඔන්න දිගමදාමේ පහයි කාබන් පර්මාණු පන එනම් පෙන්ටීන්. පෙන්තේවෙයි පෙන්තේෙන් වෙනුවට දැන් කී ටෝනයක් එහනම් ඕන් ප්‍රත්තිය එනම් ඒ වෙනුවට ඕන් යොදනවා හමගත් එක් කොහොමට 2ඕන් දෙවෙනි තැන්නන දෙවිනි තැන ඉන්නේ හම් ඔ පෙන්ටන්ට ඕෝන් කියලා කියන්න පුළන් සාකාවන්නය තුරු කියන්න මේ බලන්. මේ තුනේ ඉන්නවා මෙතිල් කෙනෙක් මෙතැන හතරින් නවාමතිල් කෙනෙක්. හම්34ෝ ඩයිමිතිල් පෙන්ඕන් එහෙමනත්තං. ඩමිති 2 පෙන්ටනෝන් කියලාපිට කියන්නත් පුළුවන් ර් පොඩ්ඩත් අවිස්සර හටිය බලන්න අපි ගත්තත් එහෙම ඔය තිතබන්ධනයක් හෝ දිිත්වබන්ධනයක් තියෙන මම් හ ධනයක් තින ැංවල අුගමණය කරපු පියවරවල් තමයි මෙතනත් ඒ දිටම අනුගමනය කරේ අපෝඩක් කිසරටිය ත්‍රව බදධයයක් දත්්ව බන්ධනයක් තියන අස්ථාවක් නම් කරන්න යන්න. බලම් මෙතන ඔන්න දීර්ග දාමත. දීර්ග දාමේ අහු වෙන ක්‍රාකාරි කාඩය ඇතුළත්ව වනසේ දිිත්තව වදන්නේ හෝ තිත්් බදධ තිනෙක්ෙන තමයි තොරගන් දව්දාහරණ ගම් මෙතනමි මම ඒට පොඩ්ඩක් බලමු මෙදසුනක්මං ගණ්ඩ හදනෝ මෙන බල දැන් මෙතන ක්‍රියාකාරි කාණ්ඩය තියනවා එහෙම අනකුට ිත්තබධනයක කුත් තිය නොම බලම අප දිගමදමේ තෝරගන්නද පොඩ්ඩක් වොනමං ල පෙල්ලු ගත්තමේ විව්හයා ක්‍රියාකාරිකාණ්ලයට අඩුුවන් කියේ ලැබෙන් ඕොන දිත්තබන්ධනය හස වනසේ දිගමදාමේ තෝරගන්න ඕනේ බල එනම් මේන දිගමදාමේ දිිත් බන්ධනය හසුවනසේ බදනය හසුව නසි ොන දිගම දාමය ඔ විදිහයටටයි ගත්ත. හරි තොට මෙයාට අඩු අංකය ලැබෙන්න්න මෝනනි. හමනම් එක දෙක තුන හතර පහ හය ඔයි දෙට ඒද. හනම් කෞුද මෙයා කාබන් හයක් කඩංවෙක් කෙන කෞද හෙක්සේෙන් කෙනින් දැන් හෙක්සේේ දිත්්ත පන්ධය තින්නේ නිසා හෙක්සීන් වෙනවා හෙක්සීන් වෙන. තොට කීට ඕනයක් තියෙනවා දෙවිනි තැන බලන්න ඒ නිසා දිගමනදාමේ නමට ඕන් දෙනෝ දැන් අපි බලු මේක කියන විදි. ඕ මෙන බලන් මෙයා සාාකාව. සාාකාව අපි ඉස්සල් ලම කියන්නො. කවදෆෝමතිල් කෙනෙක්.ෆෝමති. ඔන්නෆෝමති අරෆෝමතිල් දැම් බලමු මේ බලන්ෆෝමතිල් අපිට ඉන්නවා දිිත්ව පන්ධනය හෙනම් කෝමඳ කියන්නේ ්‍රයි්‍රයි ඔන්න දිත්ත පන්ධනයක් හරි්‍රයි දිගමදාමේයට කියද හයයි හැබැයි දෙවිනි තැන කීටෝනයා හනම් මෙහෙම ගන්න මෙ අපි මෙ මේ කලිය මෙන්න මෙෙමෝමතිල් දිගමදාමයට හයයි හෙක්ෝමතිල් හෙක්ස් ෆෝමතිහ දෙවෙනි තැනඕන් කෙනෙක් හැමනන්ඕෝන් මෙන්න අයුසි නමලිය නො විදියටයි මනම උදාහනයක් අරගෙන පැහැදිලි කර අපි මේක තියෙන උදාහන්න දෙක දන් අරම් බලු නේද මොනාදමංකරේ දිගමදාමේ තෝරගත් දිගම දාමයට හෙක්ෙනෙක් හයයි හයක් නිසා හෙක් කෙනෙක් දැන් හයක් නිසා හෙක්ස් කෙනෙක් නිසා සාකා විස්සල්ලමකි්වෆෝමතිල් තෆෝමතිල් ඒ ශාකාවත් එක්ක නමේ කොටසල් යන්නවා කාහායිඩොකාාවන් කොටස. හෙක්ස් කෙනෙක් දැන් දිත්තබන්ධනයක් තියෙන නිසා ඒ නෙවෙයියින් එනම් දදිත්තබන්ධ ඉන්න කොතනද අඩු මංකේ.්‍රයි නේද. කීටෝනයක් 2ඕෝන් අත් බලමුූ මින් ඉදිරියට මෙදී තියෙන වවිහොටික කොහොමද මේක කතා කරන්න. හොඳ මෙන බලන්න දිගම දාමේ මෙත්තැන්ට ගියා මේම මේකෙම පෙන්න්නන්න පයි දිගම දාමේ මෙන්න හොනම මෙතන දිගමදාමේ පෙන්ව පයි් දිගමදාමට හයයි නේ මෙ බලන්න මෙයාතම අඩුුවංකි මෙන්න තුන්න හතර පහ හය මෙන සාකාවක් කවද මෙැතිල් මෙන්න තවසාාකාවක් කවුද මෙති. ක්‍රියාකාරිකාණ්ඩ නම් කීටෝනයක් ඕන් මෙන්න ඕවන්. එනම් හෙක්ෂනෝන් නෙවෙයි දිත්තබන්ධනයක් තින්න නිසා හෙක්සිනෝන් අනුව මේ හෙක්4ෝයින් කියලාපිට කියන්න පුළුවන්. න දහතරවෙනි තැන ඉන් ඉන්නවා දෙවෙනි ැන ඕන් ඉන්නවා. ර එහෙම ගත්තයින් පස්සේ ඕන බලන්න. සාකාවන් ඉස්සල්ල ගැන සාකාාවන් දෙන්නෙක් න්නො තුනෙත් ඉන්නව පහෙත්තින්න ්‍රමතිෆමතිල්මතිෆම සාකාවන් දෙන්නෙක් න්නො දෙන්නෙක්ඉන්න ද අපිට පුළුවන් එකට කියන්න ඩයි කියන උපසරගී. එනම්34ෝමතිල් හොබ34ෝ ඩමතිල්ෝහෙක්ෂන්ෝහෙක්ෝහෙක්ෝහෙක්න් 2ඕහෙක්ස් කියනක හයයි කියනවා මේ හතරේ තමයි යින්කි ඉන්න කියලපෙන්න්නවා බලලා හතර යින් කිලින්න කියලාපෙන්න්න නවා. ඩයිමතිල් කියන්නේ දෙන්නෙක් මෙිතිල් කාණඩ කියලා කියනවා. ඉන්න තැන් අංකේෙන් කියනවා. ඔවෝ Heීටෝන ඉන්න තැන අකේෙන් කියනවා. ඔන්න. එනම් 334ෝ ඩයිමතිල්හක් 42ඕ කියලා කියන්නත් පුළුවන්. එමන තන් 3ෆඩයිමතිල්, ෝහෙක් 2ඕෝන් කියලා නම කියන්නත් පුළුව දැම් තැන්ට යන්න නාම කරන මේ බලන් මෙන්න දිගමදාමි හයයි දිගමදාමට හයයි දිගමදාමට හයක් ගත්තායින් පස්සේ එක දෙක තුන්න හතර පහ හය ඔන්න එනන් තුන්ගෙන තැන ඉන්නවා කෞද්ද මිතිල් එක නේ ත්‍රිත්්ත බන්ධනයක් නිසා අපි අයින් කියනවා ඉන්න තැන කොහෙද හතරමි ඉන්න තැන හතරේ නේ ඕෝ ්‍රිය කාරිකාන්ඩේ ඇල්ද හහිඩියයක් එනිසා එල් කියන ප්‍රත්තිය භාවිතාව ඇල් කියන ප්‍රත්තිය භාවිතා කරනවා. බලන්න කාබන් පරමාණු හයක් හයිඩෝ කාබන් ඩාවට යිති වෙනවා එනිසා හෙක්ස් කොහෙද තුනේ ත්‍රිත්්ත බන්ධනයක් කින්න. හෙක්ස් ඕන බලාත් ත්‍රිත්්්‍ර බන්ධනයක් කින්න නේල් අඩ මංකගේන තිත්්ත බදධනයටෙන් න හතරි එනම් මෙන්න ශාකාවක් කන්නවා තුන බලන්න ත්‍රීමතිල් හෙක්ස් ෝන දෙෙන දෙන්න එකතු කරලා එහෙම තන්ත්‍රී මතිල්ෆෝහෙක්නල් මේ මෙතනින් කියන්නේ ත්‍රත්ත බන්ධනී පැදිලිද මේකෙන් කියන්නේ කාබන් හයයි කියන එක සී හයයි කියනෙක් මෙතනින් කියන්නේ ඇල්දි හයිඩයක් කියන එක ඇල්දිහයිඩයක් ඉන්න කියන අංකේකට ඉන්න ඇල්දිහඩයක් කියන එක සාාකාවින්න තැන තමයි මේ කියන්න පැදිලිිති කාව සිටින තැන් තමයි ඔය කිය එමනම් නනාම කර හර ලේසි කකොඩ්ත් විසර හටගිල තව එකක් දෙකක් නම් කලින් ඔය කියන රටව් අප එමනම් ඊළඟ පියවරට යන්නේ අ බලමු මේ බලන් මං දිත්ත බන්ධනයක් එක් කෙනෙක් නම් කරන්නයි මේයන් නමන්තික ලොක්කය එකක් දන්න අම්ලයක්ම නම් කරන්නයි මංමයන් මගේ දිගමදාමට කාබන් ගන්න කියද මේ බලන් දිගමදාමට කාබන් අයිතියෙන ප්‍රමාණය අල්ලගන්න පුළුවන් මේ විදිහටමි මේන්න මගේ දිගමදාම ර කාබන් ඩාමි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ත අදයි අංකනය කිරීම අපි උඩින් ගයොදාගන්න අංකනය කිරී මුඩින් යොදාගත් තෝට අපිට පුළුවන් මේ විදිහට මේ අංගන රම් ඔන්න වෙන පාටකින් යොදා ගන්න පුළුවන් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි තර මෙන්න සාකාවන් මෙන්න සාකාවන් ක්‍රියාකාරි කාණ්ඩය කව්ද ඔයි කැසිට් කෙනෙ ඔන්න ඔයි කැසිට් කෙන නේද දිිත්තබන්ධනයක් ඉන්නවා කොහෙද මෙන්න තු අහතරේ පහහි ඊන් කෙනෙක් ඉන්නවා යි එතුොර මේ ක්‍රියාකාරි කාණ්ඩය කවද ඇතිල් මෙ අයිතිල්මයාකවද මෙතිල් මේ ක්‍රියාකාරි කාණ්ි කවද මෙතිල් 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 ඉන්නන්නේ කොහද පහෙඉන්නවා මෙැතිල් ඉන්නවා හතර ඉන්නවා ඇතිල් ඉන්නවාතුනන් අකාරාධි පිළිොට ගත්යි කවදදිස්සල ලියන්නේ ඇතිල් එහනම් මංගඔන්න ලියන්ට ගන්නවා ඇතිල් එතිල් දැම් මෙතිල් දෙන්නෙක් ඉන්නවාෝෆමතිල් ෝෆ යිමතිල්ෝමති ෝයිමති දිගමදාමට කාබන් කියද හතයි දිගමදාමට කාබන් කියද හතයි එහනම් හෙප්් හතයිනං හෙප්ට් දිමදාමට කාබන් හතයි නං හෙප්ට් නේද ඔ එතකොට ඉන්නවා දිත්තබන්ධනයක් මෙන්න හතරේ හම්ලයක් ඉන්නෙක් එනම් ඔයි කැසිට හතරි ඉන්න ඉඉින්දාපියාට කිෙනවාෆෝයියිෝයි ඔයි ඔයිැසි එම නත් අපට මේක නම මේ විදිර කියන්නක් පුළුවන් ඔන්නන් මේටක මේ විදිරි කියන්නක් පුළුවන් එතිල් ඕන බලන්න එතිල්මති මෙතිහෙප හෙමහ අපට කියන්න පුුවන්ෝයියි න මන කිවේ ඔොනමන්දනම් ඔය මං ඉළක කියනම එක නමක්මන්න මේකතවි දිර කියන්න පුළුවන් අපිට මේ අපි තවවි දිට කියන්න පුළුවන් බලමු මෙ බල නමතවවි දිග මට කියන්න පුළුවන් ඔන්න ම කියන බල කහිට කියන්න පුළුවන්නේ කර්‍රනතිතිතිවමති යිමතිමති න්න නොයි නොයි ඇ එතෝටකාබොක්සිල් ලම්ලේ ඉන්න කාබර්න අපිට අංකයෙන් කියන්න ඔන්න ඒ නොයික් ඇසිට කියලා අපිට කියන්න පුලුවන් ඒ නොයි ැසි ඔන්න ඒයාම තමයි ඔබ නම්කරේ ඔන්න ඔයයි ක්‍රම දෙකින් ඕන මක්කට අනුගමනය කරන්න පුළුවන් නාම කරනේ. අපි තව එකක් නම් කල්ලා දැම් මේ කියන් උත්සාහරන්න පුතාලට එක්්‍රියාකාරි කාණ්ඩය එකට වඩ ක්‍රියකාරි කාණ්ඩ හිපයක් තියෙන අවස්ථාවක නාම කරණය කරන්නේ කොහොම දෙ කියට. ැන ක්‍රියාකාරි කාණ්ඩ කිහිපයක් තියනවා උදාහරන්නමං ඔන්න දාමයක් කරම් පෙන්න්නනවා. ත්‍රවාලට මේක තුල්ල තියෙනදේ ගොඩක් කරගෙන තනින් හිතන්ඩ ක්‍රමයක් ොන්නමං පෙන්නවා. කාණ්ඩ එකකට වඩා තියනවා දැවදාහරණ කාබොක්සිල් නම්ලේ තියන දාමයක් තමයි ම මේ ඇඳගෙන යන්නේ කාබොක්සිල් නම්ල දාමයක් තියන්න හැබැ මේක ක්‍රියාකාරි කාණ්ඩයක්ති නොමන් මෙන්න තර ක්‍රියාකාරි කාණ්ඩ දෙකයින්න මේක ක්‍රාකාරි කා්ඩ මේ තව ක්‍රියාකාරි කාණ්ඩය තර එ ක්‍රියාකාරි කාණ්ඩම දිග දාම තෝරගන්න ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩ යට අයිති වෙනක් ර කාබන් කියද එකයි දෙකයි තුනයි හතරයි පහයි එහනම් පෙන්ට නොයි ැසිටෙන හැබැත් තවත් ක්‍රියාකාරිකාණ්ඩයක් වෙතැන්ට අයිති නොමි මෙයා එතුර ක්‍රියාකාරිකාණ්ඩයක්යෙනකට ඇල් නෙවෙයි ාවිතා කරන්නේ මෙයා කවද ඕෆෝමල්ෝම මොන්න ක්‍රියාකාරිකාන්න එතුර මේට සාකාවක්ව වෙන එනම් එක දෙක තුන හතර පහ තුනේ ඉන්නවා ෆෝමයිල් කෙනෙක්34ෝමයිෝම. දිගමදාමට පහයි ඕන්නං පෙන්ට. එතකොට එක ඔයික් ඇසිට කියලා කියනවා. එහෙම නැත්තං ඔන බලන්න්‍ර34ෝමයිල්. ෝමව පෙන්ට නොයි ැසි ඇය එක ඉන්න තැන කියන්න ඕන්නේ ක්‍රියාකාරිකාණ්ඩේ එකේ නං ඉනි කියන්න ඕන පෙන්ට නොයි ඇ ඔය ඉදිරි කියඩත් පුළුවන් න මෙන්න තවත් ක්‍රියාකාරිකාන්නය දැන් මෙ ක්‍රියාකාරිකාණ්ඩ දෙකයි. මෙයා කීටෝනයක් කීටෝනයක් එහෙෙනම් කවද ටෝයක් ඕෝන් හැබැයි දැන් ඔඕන් කියලනවේ භාවිතා කරය මොකොද මෙයා ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩය සහිත දාමය මෙන්න ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩ කාණ්ඩය කවුද ඔයි කැසි මේ ඔයි කැසිට කෙන නම් මෙයා ඒ නමින් දෙන කුටමයා අපි ම ඉදිරිට සබ්ද කරන්නය ඔක් සෝ කියල බලන් එහෙමනම් ඔන්න සාකාවක්කින්වා දෙවනි තැන මෙතින් මෙයා එ දෙක තුන්න හතර පහා. දෙනි තැන මෙතිල්මතිල් ඕොන මම් මෙතන මේ නමලිය අන්න ගන්නටමතිල්මතිල් අනි්‍රී ඔසෝ ෝ ඔක්සෝ කියද පහයි පෙන්ට පෙන් එක ඔයික් ඇසි එහෙම නැත්තම් හොන බලන් මෙතිල් මතිස බ ප නොයි පෙන්ට නොයි ඇ අපට පුළුවන් මෙහෙම කියරම ඔයිට න ඔන්න ක්‍රියාකාරි කාණ්ඩයකට වඩා ඇතුළත් එ ක්‍රියාකාරි කාණ්ඩයකට වඩා ක්‍රියාකාරි කාණ්ඩ කකිහි පැත්ති අවස්ථාවක නාම්රණ नाम करनेद बाविता කරनी कोොහොමද प्र්‍රधाනक्්‍රियाකාරිकान अं देනවා නැ අඩු අंकेේ देन අනි को प्र්‍රකාරිका शाखा නम करना है तो एदिहााइයක් नाම් करරන්නන්නේ एल කියලා नेවෙ फो माइल කියලාखटෝनයක් නम करරන්නේ ओन කියලා नेෙවෙई ऑक्सो කියලා ह ඒ शाකාवानन तो ඒ सरහට ගන්න प्राइයි प्र්‍රधाන නमට තමයි अी प्र්‍රियाකාරිකාे तोරගෙන නम देකාबन කිය पहााइ हना පටෙ දැ කවු පෙන්ට නොයි ැසි හ විදිරිතර මේ නම ගහිල ති මේ බල හොඳයි අපි ඔොඩ්ඩක් ඉස්සර හටයන් බලන් ක්‍රියාකාරි කාණ්ඩ කකිහිපයක් ඇතුළත් කාබණික සංයෝග ගණනාවත් තියනවා. එතර මේ සයෝගේවාය ඇතුළත් ක්‍රියාකාරි කාණ්ඩ අනුව නම් කරෙන බව ඉහත සාකච්චවිද්‍යය අපි ඉගෙන ගත් හොම නෝට් එකක් වසේ මෙත නිදිරිපච් කල ෙන යුපැක් නාම කරන ක්‍රේදී ක්‍රාකාරි කාණ්ඩ ්‍රමුගත අනුකිලියවල කට තමයි මෙවා පෙළ ගස්න්න. ක්‍රමේ අනු පෙළගස්සන රට අවත්තිනවා අපේ ක ළඟට ගතා කන්නවා. සංයෝගේක ක්‍රියාකාරි කාන්් දෙකක් පවතිනවිට සංයෝගේය නම් කරනී ප්‍රමකතාවෙන් ඉහල ක්‍රියාකාරි කාන්්ඩේට අනුවයි. දැන් ඇදි හිඩියයක් කාක්සි ලාම්ලයක් ඉන්නකොට ඇල්දි හහිඩේනේ ප්‍රමුම තාව ැබෙන්නේ කාබුක්සිල් ලාම්ලේට කීටෝනයක් ඇල් හයිඩයක් කින්නවට ප්‍රමුමකතාව ලැබෙන්නේ කී ටෝනයටනවී ඇල්දි හයිදයට. ඇද හයිඩක් බක්සි ලාම්ලයක්ක් කියන්නනමස්තාව ප්‍රමකතාව ලැබේ ෑල්ද හහි ටේටනව කා බොක් සිල්ලාම්ල එකතවයි මේ කියලකින්. ඉහළම ප්‍රමුකතාවෙන් යුත් ක්‍රියාකාරිකාන්්ඩ යකට ප්‍රධහනකා් ක්‍රාකාරිකාන්්ඩයයි කියර ලැබි.ඒයන්නේ ක්‍රාකාරිතය වැඩි එක් අර තමයි ක්‍රියාකාරි කාණ්ඩය කියලා කියන්. තුර අනිත් තඒව ශාකාවන්න වනවා. අනේ ක්‍රියාකාරිකා්ඩ ආදේශකයන් ලෙස සැලකි. ක්‍රියාකාරි කාණ්ඩ කිහිපයක් ආදේශකයක් ලෙස සහැලකෙන කල්ි ඊට උප සර්ගයක් ලෙස භාවිතයට ගැනෙන වෙනම නාමයක් දෙනු ලැබි. බදඩාමයංකනය කරනේ ප්‍රධාන ක්‍රියාකාරි කා්ඩට අවමංගේ ලැබෙන පරිලන්නේ. එකැන දිගමදදාම තරගන්නුන් ප්‍රධාන ක්‍රියාකාරි කා්ඩ ඇතුළත් වන ලෙස ක්‍රියාකාරි කා්ඩ සහරක පන්තින ආදේශක පහත ඔන්න මම පෙන්න ලාතිීනවා බලල් ප්‍රමුකතානු පිළිවෙෙන මෙන බල මේ පෙන්න ලාතින අපිට හමීන ක්‍රියාකාරි කාණ්ඩලා ප්‍රමුගතාවයන් වුව බලන් ක්‍රියාකාරි කාණ්ඩ, කාබොක්සිල් නම්, කාබොක්සිල් ම්ල සදදුස්්‍යස්්‍රේණී නමේ එතුට එයා ආදේශකයක් ලෙසේ පොයිුලාවත් ක්‍රියා කරන්න එතුර අපියට නම දෙන්න ඔයි කැසිට කියලා. මෙෙන බලන් එස්ටර්යා නේද එස්ටරයක්ද ඉන්න තැනක තවත් ක්‍රියාකාරි කාණඩා අපිට හමුුවවෙන්න එතුට එයා නම් කරන්න ඕවේට කියලා. මෙෙන බලන් අම් හේ යිඩිය හතුර අම්ල කලෝරයිඩ මේන්නේ අම්ල කලෝරයිඩ්‍ය ප්‍රධන ක්‍රියාකාරි කාණ්ඩේ වනේලාක ඔල් කලෝරයි් කියලා නම් කරනවා හැබැයියා ඉන්න තැනක අයි කවරුවත් ප්‍රමුmuka වෙන්නේ. ඒමයිඩයක් ඉන්න තැනක ඒමයිඩ කියලා කියෙනවා එයා ඉන්න තැනකත් ප්‍රධාන ක්‍රියාකාරිකාඩෙ ඇමයි. සයනයි නන නයිට්‍රල් සයනෝ නයි ්‍රයිල් කියම කියීනවා. ඇල්දි හයිදයක් නම් ෆෝමයිල් කියල කියනවා ඇ කීටෝනයක් නං අපි ඔක්සු කියලා කියනවා ප්‍රධහන නම ඕන්. හිඩොක්යිඩයක් නං ඇල්කොහොල කියලා කියෙනවා ශාකාවක් වනට හයිඩරොක්සි වෙනවා ප්‍රධාන නමයෙනනකට ඔෝල් වෙන. ඒ විදිට ඇමීන ඔ මෙම ක්‍රියාකාරි කාණඩ ලෙස කො කියලා කොත් හැසිරෙන්න්න ෆ්ලෝරෝ ලෝර බ්‍රෝම අයිඩෝ නයිටෝ ඒවා හයිඩ්්‍රොකාබර්න් යටතේ නාම කරන්න ඉන්න තැන අංකින් කියන යි් හොඳයි බලමු තවජුක්තක් ඉස්රහටගිලා ඇල්කීන දිත්ත බන්ධන ඊන් ප්‍රතිය ඇල්කයින අයින් ප්‍රත්තියෝදාගෙන නම් කරනවා ඕ ද මෙතන මං කියන්න උත්සහ කලතියන ඇල්කීනයක් ඉන්න වෙලාවට මේ දිිත්තබන්ධන සුරුපයක් ඉන්න තැනක මේක නම්තිය ඔක්කොම ක්‍රියාකාරි කා්ඩ කකිහිපයක් තියනවා මෙතන යන ක්‍රකාරිඩ ප්‍රධාන ක්‍රාකාරි කාන්්ිය කීටෝනයක් සාකාවක් වෙන්නේ කවු්ද හයිඩොක්සිිකාන්ඩයක් අනි සාකාමින් මෙතිල් මෙති ප්‍රධාන දාමය හයයි කාබන් න ප්‍රධහන දාම මේකේ දෙවිනි තැන හයිඩ් ්‍රොක්සිකාන්්ඩෙකුත් තිී නේ මෙන්න කාබන් හයක් නිසා මෙ හෙක්ස නෙවෙයි දැන්කීටෝනයක් බැවින් හෙක්සනෝන් නවා ඕන්්‍රෝන් එතුට මේ දිරයි ශබ්ද කරන්න හෙක්සන් නෙවයි හෙක්සනෝන් නේද ඔව දැම්බලන්න සාකාවන් ඉන්නවා මෙතිල් කාන්ඩ මෙතිල් කාන්ඩ කියාක්කින්නවාද කියෙ ලන්න දෙක් කින්නට හඩක්සි නේ දෙවනි තන හයිඩක්සි කෙනෙක්ඉන්නවා පහේ ඉන්නවා මෙතිල් කා්ඩ දෙකක් 5මතිල් එතකෝොට අපි මේවා කරාදිී පිළිවටයි කියන්නේ මෙතිල් කාණ්ඩයි හඩොක්සිිකාණන්ඩයි එනන්ට හඩොතිල්හෙක්සන්ී ඕන් කෙලක කියන්න පුුවන් එහැමනැත්තන් 2 හඩොමතිල් 3හෙනෝ කෙ කියන්ඩත් අපට පුළුවන් පොඩ්ඩක් ඉස්සර හටිය ක්‍රාකාරි කා්ඩයක් ලෙස ඉන්න වි බලමත් මෙන්න ප්‍රධාන ක්‍රාකාරි කාණ්යට ඉන්න කවද කාන්ඩබ ලෝච කෙනෙ මෙන් එතොට සාකාවක් ඉන්නවා ඔක්සෝ්‍රාකාරි කාණ්ඩයක් වුනාට දැන් සාකාව මෙයා මතිල් කෙන මේ මතිල් කෙනෙ දිත්්තබන්ධනයකුත් තින්නවා ඊන් කොහෙද හතරේ අඩුවන් කෙන ද හතර මෙයා කොහෙද තුනේ ත්‍රී ඔසෝ මේ මෙතිල් ලන්නේ දෙකෙ පහේ ඕොන බලන්න ඩි प्र්‍රවනතාවයක් ඇති ක්‍රියාකාරිකාண்ட කවද ඔයි කැසි. න என කාන් කියද හයි. එ කවදමයා හෙක්ස නොයි. හෙක්ස නොයි කෙනෙක් නෙවෙ දත් න්ධනයක් ඉන්නවා හෙක්सी නොයි කෙනෙක් දැම්යා. හෙමන නේද දිත බධනයක් ඉන්නවා. හෙක්ස නෙවෙයි හෙ என்னහෙ 4 में හතරීන් කෙනෙක් න්න. देख පැහි මතිල් කෙනෙක් න්න. ග 2 ़ाइයි මතිල්. ත්‍රීෝක්සෝ කෙනෙක්න්නවා ඔන්න සාකාව ගියා එතුර හෙක් ඉස්සර හට දැම්මා 4ෝඊ නොයි ඇසි ඔහොම කියන්නක් පුළුවන්. එම නැතන් 2ෝ ඩයිමතිල් ්‍රක්ෝෝහෙක් නොයි ඇසි. කොහමාරිමන් මෙතන තමයි මනා පොඩි ඩක් එන තැන වචන දෙකක් එක තුන තැනක එකම පොඩි ඉඩ එන්න තැන තමයි මම පෙන්න්නලාති. ් හරි ඔයි දිහයට අපිට පුළුවන් මේක පයි් නම් කරන්න. පෝක් ඉස්රහට තව එකක් බල හොදයි නේද මෙන බල මේක ක්‍රියාකාරි කාණ්ඩ හිපයක්ත්ේ නො මේ බලන් හයිඩරොක්සි කෙනෙක් කින්නවා හැමිනයක්කින්නෝ නේ ඕ හයිඩොක්සිවලට කලින් ඇැමිණ ස්සර හටේ න එහමනිඕ දැම් බලන් එතන ක්‍රාකාරි කාණ්ඩේ ගත්තොත්ත හෙ මෙන බලමතිල් සාකාදාමයන් ඉන්න ඕෆෝයින් කෙනෙක් ඉන්නවා මෙතනමෝෆෝයි මේ තුන්ගෙන තැන හයිඩ්ොක්සිඉන්නවා මෙයා්‍ර හඩරොක්සිෙන මේ එක ඇමයි නොම එක ඇමයි නො එක ඇමයිනො අපි දැම් බලුම් මෙ කියන විදිී ඔ අකාරාජි පිළිවලානුව මෙයාට ඇල්කොහොලේකටයි ප්‍රමුකතාව තා අනුපිියවෙල ගත්තොත් අපට බලු ප්‍රමුකතා අනු පිළියෝලා අපේ තිබුණ මෙහෙ පහල මෙ ්‍රමකතා අනු පිළියෝලා අපිට හම්බුණා ප්‍රතානු පිළිවෙල මෙතරින් අපිට ගඩ පුුවන් නැත බල මෙතන දී අපිට මේ විදියට ආපස්සර ගියොත් එහෙම ඔන්න බලන්න මේක නම් කරනුයිදේ දැව ඇමයි නෝකාණ්ඩෙකුයි යිඩරොක්සිකකාන්ඩයෙු න්නකොට ඕල් එක ඉස්සරහට යනවා එය අනුව මෙයා හයිඩොක්සි කියලා භාවිතය අපි ගන්න ත්‍රී ඕෝල් කියල ගන්න එනම් ප්‍රධහන නම එතර මේක සාකාව බ්‍රාං්ච එක එක ඇමයි නෝ එනම් බලන් එක ඇමයි නො ඉන්නවා අකාරාධි පිලොට එක ඇමයි නොව වෙනවා මෙෙන බලන්න දෙකෙයි පහේ ඉන්නවා මෙතිල් දෙක් එතුටෆමතිල් කාබන් කියද හයයි ඒ අනුව හෙක්ස් කියලා අපට භාවිතා කරන්න පුළුවන් මේ මෙතිල් හෙක්ඕ හතර නි තැන යින් කෙනෙක් ඉන්නවාෝයින් දිගම දාමේ ඇල්කු හොලයක් ඒ නිසා ත්‍රීෝල් ඔය විදියට නන එනං එක ඇමයිනෝෆමතිල්ෝහෙන්ත්‍රීෝල් කියලාපිට කියන්න පුළුව න දිර නම් කිරව මේ නම් කිරීමම් දෙකම නිවැරදි මේ නම් කිරම් දෙකම නිවැරදි හොඳයි ඇත් පොඩ්ඩක් චිත්්‍රරහටිය. ග්‍රයිට් ඔොන කාබන් පරමාණු පහක්ක ඉන්න තැනම් මේ මේ බල කාබන් පර්මාණු පහ. තොට දිගමදාමි වෙන්නේ දිගමදාමි වෙන්නේ මෙන්න දිගමදාමි වෙන්න මේ සාකාාවක් ෆෝමතිල් මේක ප්‍රධහන නම එනම් මෙයා ඕවන් කියලා තමයි යන්න. මේක තුර ශාකාවක් එකර ශාකාවක් නම් හයිඩොක්සිර් මේ ඔයි දෙට යන් ලෝ එ එක යිඩදොක් න ල එක යිඩදරොක්සිි කළ දෙන් ෝන් ඒ එකේ ඉන්නන්නේ හයිඩරොක්සි න එක හයිඩොක්සිිමෙන් මේ නමක් කලේනුට එක හයිඩොක්සි රයි් කොහොමද ෆෝමිටල්. මේ දෙන්න ආකාරදි පිවෙලින් එචක්්න ඉස්රහට ඒන්ද එමත කලින් එච්චන නිසා ස්ස ලෑනන්නේ හයිඩ්රොක්සිෝමතිල්ටන්ටන් අන්න පෙන්ටන් නෙවෙයි තුනේ නේදන්නේ ඕන් ඔන්න හමනත්තා එක හයිඩරොක්සිෝමතිල් පෙන්නෝ ඔයිදර ගණඩ පුළුව අපි තවක් මෙතර ඇද බලු ඔන්න මං උදාහරනය තවගන්න. ඕොන මන්දැන් නමක් දෙන්න න්නයි අන්න මෙයාට දැම් බලන්න ළමයි ක ගත්තායින් පස්සේ දිගමදාමේ තෝර ගණ්ඩු දිගමදාම මේකද කිය බලන්න ළමයි දිගමදාම මෙයාද කිය බලන්න නමන් දිගමදාමේ කොටු කර යි අත් බලමු වෙන පාටකින් මේටික කර යි් ඔන්න මංගත් යි හොනමන් දිගමදාම මේ විටට ගියා දිගමදාමයි දිගමදාමට කාබන් කියද බලමු න ඕ මේක දිගදාම මෙතැන්ට මේ ස ස්ත්‍රිකාණඩය මෙ හෙට තිනවා මේක දිගමදාමේ වෙන්න හරි අත් බලමු ඒ අයිං කරලේ ත මෙතැන එන්නෂට හිටිය අපිට නෑ ්ී ර දිගමම මේක මෙන්න මේ පැත්තර දිගමදා දැම් බල ක්‍රියාකාරිකාණන්නයට අඩුවන්ගේ මෙහි අවත් එක දෙක තුන හතර පහ මෙහි අවත් එක දෙක තුන එම් ක්‍රාකාරිකාණ් එක දෙක තුන්න හතර පහ හය හත ඔයි දෙට අන්නුපුළුව එක ලන්න මේක සාකාවක් මයින දෙ නමමන සාකාවක් හතරේ එතිल සාකාව හතරේल බලන්න फ ති න සාකාවක්කින්න පහේ කවද 5ाइමති තැ ඔයිටික ඇතුළත්් කලා අපේ නීතියට අනු ලියමුව න බලන්න න නම ියන විදිිය න දහනක් කෙන කව්ද ඕන් කෙනෙ එනන්ත්‍රී ඕන් දිගමදාමයට කියද හතයි හතයි නම් කොහොමද හෙප්ට නෝන් කෙනෙක් හෙප්ට නෝන් කෙනෙක් 3්‍ර හෙප්ට නොන් කෙනෙක් වෙන්ඩ ඕනි. න අරධදිි පිලට සාකාවන්ටිකකීමට ඇමයිනෝ ඇමයිනෝ ඔන්න 2 ඇමයිනෝ බලන්න ෆෝ එතිල් ෆෝ එතිල් ෆෝතිල් ෆෝ එතිල් ඊළකට ගත්තොත් එහම සාකාවක් කියන්නේ 5මති 5මතිමති කොමද අපි කියන්නේ 3ප අපිට පුළුවන් ඔය විදියට කියන්න එහෙම නත්ම් මේ නමම කියන්න පුළුවන් 24ති තිමතිහෙ හොන නම කියන්න බලොයි ක්‍රම දෙකින් ඕනිම ක්‍රමය එකට අපට නම කියන්න පුළුවන් අත් බල දැම් බලමු අපි ඊළංඟ කොටස හොන මෙයා නම් කරන විදි මේ නම් කරු ඉදිිය තැන් දිගමදාම මෙන්න. දිගමදාම වන්න හැබයි නේර ඇල් කොහොලයා ඇල්කොහොලයා හැබැ යින් කෙනෙක් තමයි ශාකාවට ඉන්න. හම් කොහොමද කියන්නේ කාබන් පහකිවා පෙන්ට් කියලනම් කරා නේද. පෙන්ට බලන්න එකේ තමයි යි ඉන්න. පෙන්ට් එකයින් මේ බලස් පෙන්ට ඕව එක එකයිඕ ඔන්න යාග නම් නැත්තා අපිට කියන්න පුළුවන් එක ප එක එක ප ඕල් කියලා පිට කියන්න පුළුව බල දිග මදාමේ තෝරගත්තා දිිත්ත බන්ධනය සාකා එකයි ඒ කාව ලෙ ගන්න දිත්ත වන්නනයක් එහෙන ඉන්න එක එකේ තුනේ ඕෝල් ඉන්න මේ ප්‍රධාන දාමය කවුද ඕල් එහෙම ගත්තායින් පස්සේ ඇල් පොහොලයක් හෙමනම් පෙන්ටන් එකයින් ්‍රෝල් කියලා අපිනම් කරන්න පුළුවන් බලමු ඊලං පොටසටිය ර තර එහට අපි බලමු ස්රාටයන් යි හොන තව එකක් අලුත් කෙනෙක් න අලුත් කෙනෙක් අපි ඉන්න නම්තරන්න බුලන් මෙෑ අත්බල මේකේ විශේෂ දෙවල් ලකුණු කරගම් එතුර අපිට නාම් කරණය හරලෙසි දිගම දාම තෝර ගණ්ඩෝන දිගම දම කීටෝනේට අඩුවන් ක කියලබෙන සේන්්ඩෝනි මොද මේ මෙක්තන ක්‍රීටෝනනිතම ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩය නේද සාකාවක්කින්නවා මෙතිල් නේද සෝ තව මෙතිල් එකක් ඉන්නවා හයි ඩරොක්සි කාණ්ඩයක් කිඉන්න. යි යිඩරොක්සිකකා්ඩයක් න්න. ප්‍රදහන ක්‍රියාකාරි කාණ්ඩය නම් කීටෝනයක්. එහෙම ගත්තයින් පස්සේ කාබන් කියද පහයි එහනම් කෞවදමයා ්‍රී පෙන්ටනෝන් නෙවෙයි ඊන් කෙනෙක් ඉන්නවා එහම නම් නේද. ඕ ඊන්ක පෙන්නෝ නෙවෙයි පනෝ බල අපිට මෙයා කියන විදි අපි ලු අප එහෙනම් නේද. ඕ! දෙකෙයි තුනෙ ඉන්නවා මෙතිල්. ඉන්න හඩොක් න පහේ පහ හයිරොක්සි මෙන්න ෆ හඩොක්සිෆයිහඩරොක්සිෝඩමතිල් මෙන්නෝ ඩයිමති ව දෙකේ ඉන්නවානෝ ඩමතිල් දෙේ ඉන්නවා එක ඉන්නවාකි ඇල්කීනයා එනම් එක පෙන්ටී එක පෙන්ටීන්න් එහැමනත් අපිට කියන්න පුළුවන් කොමද ෆ හඩොක්වෝ ඩයිමතිල් පෙන්ට එක යි්‍රීඕෝන් අපිට ඔවිදියට මේක නාම කරණය කරන්න පුළුවන් බලමු අපිය තාබොඩ්ඩක් කිස්සර හටිය ඕොන තව එකක් අලුත් එකක් නේ හෝ අලුත් එකක් තියනවා මෙයා යනු විදිහ බලමු අපි හොඳයි මෙන්න දිගමදාමේ තෝරගම් මෙන්න දිගමදාම දිගමදාම ෝරගන්න්න නේ ප්‍රධාන ්‍රියකාරිකාන්ඩ ඇතුළත්වෙන ලෙස. සාකාවන් එතු මෙයා සාකාාවක්ය නොමේ කොටස. මෙැතිළුත් කොටක් සාකාවක් මේ ද රිත් බද හරි අඩ ගු දිග දාම මයි රගන්න වන ්‍ර කාරි කාන්් අඩුවන් ක ලනෙසි. එහෙම ගත්තායින් පස්සේි බලමු මෙන බලන්න. දෙනි ඉති ෙනෙක් දෙවනි තැන තිල් කෙනෙක්කින් නොමේ නම යා ගන්න යි දයට අපිට පුළුවන්. සටන් කරන්න දෙවෙනි තැන තිල් කෙනෙක් කවා හතරන්න තැන ඉන්නවා මෙැතිල් කෙනෙ හතරවෙනි තැන මතිල් කෙනෙ හතර තැන මෙතිල් කෙන පහේ ඉන්නවා හයිඩ රොක්සි මේ බල පහෙඉන්වා හයිඩ්රොක්සි හියිඩොක්සි අපි ද ඔයිටික පිළිවට යොදාගත්තන හරි තුනේැ ක්‍රියාකාරිකාන්්ඩයද කීටෝනයක්ඒ නිසා ත්‍රීඕෝන් කෙනෙ ්‍රීඕෝන් කෙනෙ හරි හොඳයි දෙවිනි තැන යින් කෙනෙ න එකේ ඉන්නේ එක මෙන්න එක ඔයිටක යොදදාගත්තම හරි අකාරාදිිපිියට කව ඉස්සර හටන ඇතිල් හයිඩ්රොක්සිද හෙනම් ඇතිල් මෙන්න ටූ ඇති දෙවෙනි තැන තිල්. නේද පහේ ඉන්නවා හයිඩරක්සිි කෙනෙක් ෆයි හඩරොක්සි. මේ හතර ඉන්නවා මෙඉතිල් කෙනෙක්ෆෝම් ඉතිල් කාබන් පහයි පෙන් එකේ ඉන්නවා දදිත්ත බන්ධනයක් ඊන්. තුනේ ඉන්නවා කීටෝනයක්ඕෝන් ්‍රයි මේ බලන්ඒටික විද විදිකට තාව මේ විදිරා පිටි කියන්වා 2 ඇතිල් ෆ හරොක්oxy ෝමිතිල් පටී්‍රීෝන් ඔය ඉදිර අපිරි කියන්ඩත් පුළුවන්. මේ විශේෂ දේවර්ික පැත්තකින් සටහන් කරගත්යින් පස්සේ ඒ ටික ගැලපීමයි නීතියට අනුවප කරඩු එම් මේ විදිර නාම කරණය අපිට කරන්න පුළුවන් හොඳයි අපි ඊ ළඟ පියවරටය ඕන ැම කිය ුස්සහ කල තින්න ලටද අපි මෙතෙක්කර නීති සමහයා ඒ නීති සමහ යුපැක් නාමයක් ගොඩනැගීමේ පියවර ි මංගවන්න පෙළගස්සලාතින. එහළම ්‍රමුකතාවෙන් යුත් ක්‍රියාකාරි කාණ්ඩය හෙවත් ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩය හරි දිත් තृත්්‍ර බන්ධන වෙතොත් ඒවාද ඇතුළත් වෙනසේ තෝර ගන්නවා දිගම දාමී බලා නීළගේක හයිඩොකාබන් දාමය අංකනී කරන බලා නීළග පියවරටයි ඊළඟ පියවරට හයිඩකාබන්ධදාමය අංකනේ කිරීමේති, ප්‍රධාන ක්‍රියාකාරි කා්ඩයට අඩු ංගේ හිමවේඩෝ. හයිඩුකාබන්ධදාමේ විධ දිවටංකනය කළ විට, ප්‍රධාන ක්‍රියාකාරි කාණඩයට එක මංකේ හිමිවේ. නම් අංකනය දිසාව ලෙස තෝරා ගැන්නේ බහු බන්ද එක න දිිත් බන්දන්නන ත්‍රිත් බදන තියෙනන අඩු මංකේ හිමියවන දිසාවටයි. ්‍රයි් අපි අංගීලාගේකත. ඔනව හයිඩ්‍රකාබනය දාමය විධ දිසාවලට අංකනය කළ විට. ප්‍රධාන ක්‍රියාකාරි කාණ්ඩයටට එක මංක හිමිවේ නම්. හා සංයෝගේ බහුබන්ධන නොවේ නම් දාමය අංකනය කිරීමේ දිසාව ලෙස තෝරා ගැනනී ආදේශකවලට අඩුම අහින් අංකය ලැබෙන ලෙසයි. අපි අංගීලංකොටසට. කාබන් පරමාණු සංඛ්‍යාවට අදාළ නාමය හා අදාළ ස්ථාන සමඟ සතෘප්ත හෝ අසන්තුෘත්ව හඟවන ප්‍රත්තියේ ඒන් ඊ අයින් භාවිතර ගන්වින් හයිඩ්‍රකාබ නාමය යුත් පන්න කිරීම කළයුතුයි. ධාන ක්‍රියකාරි කා්ඩ නෝජය කරන ප්‍රත්තිය එක් කරනවා. ඒකයන් ප්‍රධාන ක්‍රාකාරි කා්ඩ ල්හඩ න ල් කී ටෝනයක් න නේද ඇල්කොහොලයක් න කාොක් සිල්लाම් ලයක් නං ඔයි සි පත්्य භාවිතා කරනවා. අදාල ස්ථාන අංකද සම ආදේශක කාණ් නියෝජනය කරන උපසර්ගයතු කළේතු. ඒන්නේ ආදේශක කාම සාකාාවන් සිටිනට ඒ ැන් අංකෙන් ප प्र්‍රකාශක රන්න් ෝනිී තමයි සඳහන් කලතින්නේ පහතා කර පැක් නව ගොඩනගණඩ පුුවන් ඕන බල උපසර්ගය න උපසර්ග ස්ථාන අංකයේ සමග ආදේශිත කාණ්ඩය ් හ කාබනය නම කාබන පර්මාණු සංඛ්‍යාව සන්තෘපතව අසන්තපතාව දක්න ප්‍රත්තිය එහි ස්ථාන අංකය සමග බලන්න ප්‍රත්තිය ප්‍රධාන ක්‍රාකර කාණ්ඩයේ පන්තිනමි ඔයි දෙටයි අපිට මේක ගොඩ ග්ඩ පුළුවන්ගන්නේ හොඳයි සාමාන්‍ය නම් කීපයක් ම මෙතන්ට ඉදිරිපච් කරලා තිනවා නේද සුළු නම් ඒයන එදිනෙදා වෙළඳ පොලේ අපි භාවිතා කරන නම් තියනවා නේද ඔව බෙන් සොයිෙන්සයි කැසිකිවල් මං ඔන්න කීපයක් ලියන්ඩ උත්සාහ කරල පෙන්නන්න සාමාන්‍ය වෙළඳ පොලේ එදිනෙදා භාවිතා කරන නම් තියනවා ඒවා අපි දැනගෙන සිටයතුයි සංයෝ ගැත් දැක්කම්. දැ මෙයාට මෙතන නාමයක් නෑ නමුත් මෙයා සංකේතාත්මකෝ මේ බන්සීන් මේ බෙන් සොයි ඇසි. තොර මෙයා අයු පිසිය කියනව නම් ෆෙනිල් මෙත නොයි කියලා කියනවා වෙළඳ පොලේ අපි මෙයාට කියන්නේ බෙන් සොයි ැසි බෙන් සොයික් ඇසි ඕන වෙළඳ නමක් කියනවා නේ ඕ අපි ගත්තොත් තව ගත්තොත් මේ ඇසිටික් කම්ලය විනාකින් ඇසිටික්කම්ලේ මෙය අයුතිසිය නම් එත නොයි එත නොයික් ඇසි එතකට වෙලඳ නම වෙන්නේ මෙයාගේ ඇසිටක් ඇසි ඇසිටක් ඇසි නේල් ඕ මෙයා කාබන එකයි ඒ අනුව අයුපසිි නමනම් මෙත නොයික් ැසි. සිාවන මෙත නොයික් ඇසි ම අපි වෙලඳ පොලේ භාවිතා කරන්නේ ෆෝමික් ඇසිෆෝමික් ඇ ඔයිදියට නේද තැම බලන්න මෙයා ගත්තොත් එහෙම ට මෙතිල් තිපනල් මෙතිපනෝල් මෙ වෙළඳ පොලේ යිුපල් ල්ොල්යිඇල් එවිදිට වෙළඳ නම් කීපයක් අපිටමින් ඉදිරියට මං භාවිතා කල පෙන්න ලාතිනවාරට යි ඇතුළත් කරන්න අත් බලමයට පියවර ස්තහටක සුළු නම් කියන්නේ ඒවා සුළු නම් මෙන්න සී සඩබලෝෂ් බහුලෝ භාවිතා කරන ලබන සයෝගකවේ සාමාන්‍ය නම හා යු පැක් නම් මෙන්න ඇසිට ඇසිටනද මේ ඇසිටි කම්ලේ තොර අුපිසි නම එත නොයික් ඇසිට එඒවා සිංහලිල්ලියන්ඩ බෑ සුලුනම් නැතන සාමාන්‍ය නම් සිංහලල්ලියන්ට පුළුව අයිු සි නක් කිසිම අවස්ථාවක සිංහලින් භාවිතා කරන්න බෑ සිංහල වචනලි මේයා කවද ඇසි ඇල්දිිහයිද එ මේ කවද මෙතිල් එත නොවේ නෑ මෙත නන්න ඇසිටෝන් ත ඇසිටොන්න මේ අයිසිනාව ප්‍රපනෝන් මේ ඇසිටෝනයි්‍ර ඇන මෙ ඕ එත එත නෝ නයි්‍රයිල් කියලා කියනවා මේ ඇසිටලීන් එතයි මේ ලෝෆෝම් ටයි කලෝරමීතයෙන් මේ බලන් එතින් ගලිසරෝ ගලයිකෝල් එතලන් ගලයිකෝල් මෙයා බලන් එතෙන් එක දෙක ඩයිෝල්ෝමල් අයිසි නම මෙතනැල් ෆෝමික්ම්ලේ අයි නම මෙතනොයික් ඇැසි අපිට බළුවන් ඔයිවිදියට සාමාන්‍ය නම් වෙලඳ කොල භාවිතාව කකිපත්ාව පෙන එසනම් ළමයි මම් මඉ ඉදිරියට කතා කරන්නට උත්සාහ කරන්නේ සමායිකතාව සමායකතාවේ සමායකතාවට අපි භාවිත වෙනවා අපේ ඉන්දසි වචනයක් ලෙසා යිස්ු මරිසම් අයිසෝමරිසම් තර සමාවිකතාවේ කියන්නේ මෙන්න මෙහෙමදීකට එකම අනුක සූත්‍රයක් දරණ එකම අනුක සූත්‍රයක් දරන නමුත් වෙනස් ව්ුව පිහිටීමේ සංසිද්ධිය තමයි සමාවිකතාවේ කියර ගිය දැන් අපිට කාබනිික රසායන මේ මෙතෙක්වලාපිකතා කරේ ක්‍රියාකාරි කාණ්ඩ සම්බන්ධ එතර කාභික රසායනය නැත ඕගනික කෙමස්. තුළම තියෙන්නේ ක්‍රාකාරි කාණ්ඩ පිළිබඳ අධ්‍යෙනයක් අපේ අෞෂද වසවිස සියල්ලම නිර්මාණයමික් ෝගනික් කමිෂ්ටි මත නැත්තම් කාබනික සංයෝග පිළිබන්ඳ නිර්මාණයලා තියනවා තොර මේ කාබනිික සංයෝග වලට එකම අනුක සූත්‍රයක් තියන්න වෙනස්වව්ව පැවතිමේ සංසිද්ධයක් ගැන තමයි මේින් ඉදිරියට කතා කරන්න දෙයන්නේ අනුක සූත්‍රයේ දැන් ස පහයි Hච් දොහිනන් ස පහයි තුො හට වියව් කිහිපයක් පවතින්න්න පුළුව ලමු පෝඩක් තර ඉස්හට ග මෙතරනිින් ඉස්්‍රරහට ගහිල්ල අපි බලමු කොඩ්ඩක් තරින් යණඩ පුළු හන්ද සමමායකතාව සමායකතාව කියන ොකක්්ද කිලබල අන්න එකම අනුක සූත්‍රයෙන් යුත් සයෝග කිහිපයක් පැවවීම සමාවියිකතාවයයි එකම අනුක සූත්‍රය යුත් වෙන්වෙන්ම සනෝගලට සමායකයයි කියන ලැබ ස ගටන සමායයික ත්‍රිමාණ සමාකයනින් ප්‍රධහන වර්ගදිකකට බෙදෙනවා. ගටන සමායිකනත්තම් විිය්හ සමායයිකතාව කියන මොක්ති කෙලාපි ගොඩක් බලු. ඕ සංගටික පරමාණු එකනෙකටම්බන්ධවී ඇති අුපිළිවෙල වෙනස් වන්නාව ගටන සමායික කියලාපි හඳුරන්න නෝ. එබැවින් ඒවාට වෙන්වෙන් වියව්ව සූත්‍ර පවතිනෝ. බලන්න ගටනන් සමායක සඳ නිදසුන් කීපයක් මෙන්න දැේ මේ උත්සාහ කලා තියෙන සී පහය ඒෂ් තුලායි සීපහය ඒෂ් තුලාට ගටන සමායක තියනො මේ තුනක් තිනවා එක ක්‍රේ කියියවවය එක සාාකාාවක් කතුබෙදිල මෙතිල්වෙලින් මේ එක සාකාවක් කතු බෙදිල මෙතිල් වෙලි එතුරේ මෙතන කාබ පර්මහණු පහ පැක් වෙලා මෙතිල් කාර්න දෙකක් තොර දිගම දාම මේක මෙන්නයි මෙතන දිගම දාමට ඔක්කම කාබන් හිමි බලන් මේට සාාකාවලට අතු බෙදිලා සීතතුනයි ච්ා යෝකවම මෙන්න ප්‍රොපනෝල් කෙනෙක් ප්‍රපොනෝල් අතුබෙදිලා ආකාර දෙකට ඉඩ පුළුවන් මෙන්න ඇල්කොහොල දෙකක් සහ ඊතරයක් කියීන එකක් ඉන්ඩ පුළුවන් නෑ එතුර ප්‍රාකාරි කාණ්ඩ සමායකයක් එතන තියෙනවා සීහතරයි ඉච්චටා යෝ සසිහතර ච්චටයි යෝට ඇල්දි හැඩයක් ලෙස පෙනී සිටිඉන්න පුළුවන් මෙ කීටෝ ඇල්ඩි හඩයක් ලෙසම තවත් සාකාව අතු බෙදිලා ඉන්න පුළුවන් දාමේ කීට ඕනයක් ලෙස පෙනී සිටිඩක් පුළුවන් මෙන් ටෝනයක් ලෙසි පිණී සිටිදක් පුළුවන් යි ගටන සමායක තවදුර දාම සමාක ස්ථාන සමායකහා ක්‍රියාකාරි කා්ඩ සමායක යන්නේ බෙදාවෙන් කරන්න පුළුවන් එහෙම ගත්තායිම් පස්සේ එම ගත්තායිම් පස්සේ හ බලමු දැන්ම මේ උත්සාහ කරන්නේ ගටන සමායක සඳ නිදසුන් කීපයක් පැහැදිලි කරන්න මෙතැනදී සී පහයි එච් දොලහ අයිතියනෝ බලන්න එට සමායක තුනක් තිනවා එක මානුක සූත්‍රය ස පහයි එ් ොලයි සීප පහයි එස් තුළයි සී පහයි එච දොළයි හැබැයි එයාගේ විව්යේ පිහිටීම එහම නැත්තම් වව්ව සංවිධානී නැත්තන් සැකිලේ සංවිධානී වෙනස් වෙලා තියනෙනවා නමුත් එක මානුක සූත්‍රයා බලන්න මෙතන ගත්තොත්තේම සීතුනයි එච්ටයි යෝ මෙයාට තියෙනවා මෙ බලන් සීතුනයි එච් චටයි ෝට ඇල් කොහල සමාවික දෙක තර සමායිකය මෙතැන්ට ගියයින් පස්සේ සීහතරයි එච්චටයි යෝට ඇල්දිහයිඩ සමායිකය දෙකක් තියෙනවා එක ඇල්දි හඩ රේකී ඇල්ි හඩක් අනිත්තක දාම අතු බෙදුුණු ඇල්දිි හිඩිය නමුත් මෙ අට තියෙනවා කීටෝනයක් හතුර සමයික තුනක් ලැබෙනෝ බලන්න ඕ ගටන සමයක තවදුරත් දාම සමමාක ස්ථාන සමයික ක්‍රියාකාරි කා්ඩ සමයික් මේ මේක දාම සමායික මෙතැන ක්‍රියාකාරිකන්න මේ බලන් ඇල්කොහොල සාහි එම් ක්‍රියාකාරි කාණ්ඩ සමයික. මෙතන තියන්නේ ඇල්දිි හයිඩ දෙකයි කීටෝනේ එහනම් මෙතන තියන්නේ ක්‍රියාකාරි කාණ්ඩ සමයික. එහනම් මේ බලන් ධම සමයික ස්ථාන සමයික ක්‍රියාකාරී කාණ්ඩ සමයික ලෙස භයකයන්නේ වර්ගී කරන එකට අපිට ලක්කරන්න පුළහන්. බලන් දාම සමයික. දාම සමායක යනු එක මනුක සූත්‍රය ඇති එහත් වංවිංව හයිඩ්්‍රකාබන දාමලින් යුත් සමාවිකයි උදාහරණයක් අපි ගම් බලන් මෙන බල දාම සමායකයක් යනිවෙන්න මෙහෙම දේකට ඔොන බලන්න දාම සමාකයක් යන මෙහෙම දේකට ඔන්න කාබන් හතරයිනං එච් දහයයි ත මෙයාට දාම සමායකයක් මට ලියන්න පුළුවන් මෙහ තැ මේ බල සී පහයි ස පයි යමන් තව එකක් ලියන්න පුළුව මෙහෙමමි අතු බෙදලා ලියන්න පුළහමට ඕන්න තව දාම සමායිකයා යාටමත් අනුක සූත්‍රයකමයි මෙන්න එනම් දාම සමායික කියන්නේ දාමය අතුබෙදිලා ලැබෙන සමායිකයි දාම සමායික මෙ බල පෙන්නෝල්ෙනෙ බලන් යාගේ අතුබේදිලා කවද එක දෙක තු ්‍රමතිල්බ නෝල් කෙන බලන් යගේ අතුබේදිල මේ දාමමයා එක දෙක තුන ප්‍රපනෝල් කෙනෙ හැබැයි දෙවිනි තැන අතු බේදිලා නේද තර කොහොඳට ඩයිමතිල් ප්‍රපනෝල් බල සීපා ේස්්තුල අනුක සූත්‍රය සඳහ ඇ ධම සමයික තමයි යය ස්ථාන සමයික එකම කාබන් ඩාමේ විධ ස්ථානවල එකම ක්‍රියාකාරිකාණ්ඩ හා ආදේශක ඇති සමයි ස්ථාන සමයික වේ බලන්ට ප්‍රපනෝල් අන්න. ්ටය පස්රට මේ අඒක ප්‍රොපනෝල් හැයි ෝයිච්කා්ඩෙ දෙපොලග තියෙ බල මේක තියෙන්නේ දෙවිනිකාබන් මත මෙතැන තියෙන්නේ පලවිනිකාබන් මත සේතුනයි එච්චාටයි මේ සීතුනයි Hච්චටයි අනුක සූත්‍රය සඳඇති ස්ථාන සමාවික එක ඔයිච කා්ඩය පිහිටි තැන වෙනස්සේනෝ පොඩ්ඩක්කාව විස්සරාටයක් මෙන බල ශ්‍රීත්්ත බන්ධන මේ මේක තතිේ පලිවිනිකාබ මත ත්‍රිත්් බන්ධන බල නිීලංගේක පයි් මෙන්න දෙවිනිකාබන් මත ිත්ත බදන හෙනම් මේ මනාද ස්ථාන සමායක රපිට හඳුම් න්න පුළුවන් නේ සීතුනයි එච්චායෝ් අනුක සෝ ක්‍රියාකාරි කා්ඩ සමායිකතාව මේ පහතින් පෙන්නට උස්සාරන්න හොයි දාම සමායකතාව ස්ථාන සමායකතාව හා ක්‍රියාකාරි කාණ්ඩ සමයයිකතාව එකන එක මත අති පිහිත විය හැකිය සීහතරයි එච්චටයෝ අනුක සූත්‍රයේ සඳන්ඳදින ද සමායික දෙෙස බල නර මෙ බලන්නටමති පපන මෙ බලන්නටනෝනෝ තුන් දෙන නේද මේ මෙතන දිත්ත බන්ධනයක් ඇවිල්ලා හැබැයි එකයි දෙකයි තුනයි හතරයි ඒ කාබන් ප්‍රමාණයමයි බලන්න එ් ප්‍රමාණයකි කියද තුනයි පහයි අටයි මෙතනත් බලන්න තුනයි හයයි දෙකයි අටයි ඔන්න එම් ඕය එකයි ඕය එකයි එක මනුක සූත්‍රයේ කියද සී හතරයි මේ සී හතරයි කිය එචාටයි ඕය එකයි හැබයි දෙන්නෙක් මේ මෙ ඇල්දි හයිඩයක් මේ ඇල් පොහොලයක් ර මෙතැන්ට බලන් මේ එය තයි දිත්ත බඳන පිහිට තැන වෙනස්වෙලා මෙතන මේ තව එකක් ඊතරයක් වෙලා මේ ඊතරයක් දිත්තබන්ධනයක් එක ීතරයක් මෙැන්ට දිිත්ත න්දනයක් එක ඒ තීතරයා හැබැ එක අනුක සූත්‍රයේ යි් මේ අනුක සූත්‍රය එකමයි එනන් සමයික කියන්නේ බලන්න එකමානුක සූත්‍රයක් විධ විය්හ වෙනස් සීතුනයි නේර සී හතරයි එච්චටයි ඕ එකමානුක සූත්‍රයේ මේ එකයි දෙයි තුනයි හතරයි ස හතරයි එච්චටයි බලන්ඕ එනන් වෙනස් වීවීටේ සංසිීද. හතර ච්ටා නුකු සූති්‍ර ගටන සමමායික ඔන්න ඉදිරි පච් කරා බ ත්‍රමාන සමායිකතාව ත්‍රමාන සමායිකතාව කියලා කියන්නේ් බොහෝ අපේ පාරිසරික දේවල් ත්‍රමාණ අපිට දකිඩ පුළුවන්න්නම් එහි තියෙනවා ගැබුරක් නේද ත්‍රමානු අපිට බලඩ පුළුවන්න ඕනිම වස්තු අද දෙේස හරි ගැඹුරක් අපිට බලාගන්නඩ පුළුව එ බලන් ත්‍රරිමාණ සමායකතාවයු ත්‍රමාණ අවකාශයේ බන්ධන එකන්නේ අ ත්‍රමානුව පිහිටන බන්ධන ස්ුරූපයක්, දිශානතියක් සහිත සනයෝග පැවිතීම සංසිද්ධියයි. ත්‍රිමාණ සමායකලට ඇත්තේ එකම විහෝසූත්‍රයක්. ඒවාට ඇත්තේ සමාන සම්බන්ධතාවයක්. ඒවායි සංගටික පරමාණු එක මනුපල්ලි වෙලකට සම්බන්ධ වෙලා නමුත් ඒවා සංගටික පරමාණු හා කාන්්ඩ ත්‍රිමානව අවකාශයේ වෙනස් වෙනස් විදියට විහි දෙෙනවා. ැවි ඒවාට එක මනුක සූत्र්‍රයක් කා විියව සूත්‍ර ඇතත් ඒවා එකන එක මතා අධිස්ථාපනය කරන්න බෑ එකයන්නේ එකක් මත එකක් හේත්තු කරන්න බෑ එක එකට වෙනස් ිය්හ එකන්න සමපාත වෙන්න ත්‍රමාණ විියහ එකනෙ හි ධර්මන ප්‍රතිවිම්බ වන්නාවූ ත්‍රිමාණ සමායක යුගල එකනක හි ප්‍රතිරූපාවයාව නම්බී එතකොට මන්මින් ඉදිරයට කතා කරන්න උත්සාහ කරන්නේ මේ ත්‍රමාණ සමාවිකතාවේ පවති ආකාර දෙකක් ගැන ත්‍රමාණ සමායික ඕ. ඒ පවතින වව්හ ගැනමින් ඉදිරි අපි කතාකරු පයිට් බලමු කොඩ්ඩක් ඉස්රාට සමායික තාව. තර ඔන්න ප්‍රධාන වසෙන් කොටස් දෙකයි. ගටන සමායක නැත්තම් වි්හ සමායික. ත්‍රමාණ සමායික ප්‍රධාන කොටස් දෙයි තා පොඩ්ඩක් අප ඉසර හටිය දාම සමායික ස්ථාන සමායික ක්‍රියාකාරි කාණ්ඩ සමයයික කියලා ගටන සමායික එෙම නැත්තම් වි්හ සමයික පෙන්න්න නවා. හොඳයි. ත්‍රිමාණ සමායිකත ප්‍රතිරූප සමායකතාව හා පාර ත්‍රරිමාණ සමායකතාව කියලා කොටස් දෙකකට පෙන් කරනෝ බලමු අපි පංඉදිරියට ඒ ගැන පොඩ්ඩක්. සමායික වර්ගී කරණය තමයි මේ මෙතෙක් වෙලා ඉගෙන ග කතා කරපු සමායකතාවය කියන සංසිද්ධය වර්ගී කරණය කරන්න පුලන් ේද ප්‍රධාන වශයෙන් දෙකට එතනින් ගටන් සමායක නත්තම් විව්ව සමායික ප්‍රධාන වශෙන් ආකාරතුන්නකට වර්ග කරන්න පුළහන් ත්‍රමාණ සමායකතාව ප්‍රධාන වයෙන් ්‍රතිරූපායව සමායිකතාව හා පරත්‍රරිමාන සමායිකතාව කියලා ප්‍රධාන කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්. අප පොඩ්ඩක් ඉදිරියටය පාරත්‍රමාන සමායිකතාව. පාරත්‍රමාන සමායිකතාවට අනිවාරෙන්ම කාබන් පරමාණු දෙකක් අතර දිත්ත බන්ධනයක් තියෙන්ටුවෝන් එකක් සිංමා බන්ධනයක් වෙනවා අනිත් එකක ෆයි බන්ධයක් වෙනවා මේ කතන්දරයේ තුළ මං නෝට් එකක් ලෙස ඔයාලට ඉදිරිපච් කලලා තියෙනවා නොත් මේක තුළ තියෙන හරය පැහැදිලි කල්ලා දෙන්නම් මේ විදියට ර ත්‍රමාණ සමායකතාවය ජාමතික සමායකතාව කොටස. එතෝට ඒක අනිවාරයෙන් කාබන් කාබන අතර දිත්ත බන්ධනයක් තියෙන්ඩුව කාබන් කාබන් අතර ඒක බන්ධනයක් තනි බන්ධනයන සිම බන්ධනයක් අමතර ඇතිවන්දන බන්ධනය ෆයි බන්ධනයක් ප්‍රමේ ෆයි බන්ධනය හත්වෙන් කාබන් පමාණු දෙක සිං්මා බන්ධනය වට නිදැල්ලි බ්‍රණය වීමට තිබණ අවස්ථාව නැතිවෙන ඒක අන්න උත්සාහගරීම ම මෙහෙමදිය තැමේ බලන් කාබන් පරමාණු දෙකත් තියෙන. එකක් සිග්මමා බන්ධනයක්නේ අනත් එකක ෆයි බන්ධන මේක සිගම තොර මේක කවද්ද ෆයි බන්ධනි අමතර බන්ධන ෆයි බන්ධනනි තොර මේ කාබන් පරමානුව ඔහොම ස්ථානගත කරලා ඉන්නවා කියලා හිතුවනම් මෙන්න ෝකේ සිග්ම බන්ධනී තොර යාාවද කාබන් පරමාණුව බ්‍රමණය වෙන වනම් මේ බ්‍රමණය වඩ බෑ මේක හරස් වෙන පැහැදිලි හරියටන එක මෙහෙම තියන බන්ධන දෙක එකමත් එක මෙහෙම වැටි නෝවගේ හිරවෙනවා ඉනි මග හරස් කර ගත්ත වගේ. එදා පාර්‍රමාණ සමායකතාවක ලක්ෂණයක්ත් තමයි කාබන් පරමාණුවක් වටා අනිත් පරමාණුවට බ්‍රමණයවීමේ හැකියාවන ඇතිවෙනවා. හරි හොඳයි? ඇල්කීන කාබන් පරමාණු දෙකක් ඒවාට සම්බන්ධ කාබන් පරමාණු හතරක් පවතින්නේ එකම තලේක. ජානිතික සමායකතාව පැමිතිීමට නම් දදිත්්‍යබන්ධනේ එක්ක් කාබන් පරමාණුවකට සම්බන්ධ කාණන්්ඩ දෙක එක සමාන නොවියයුතුයි. ඇ එමඳ අවස්ථාවක කාබන් පරමාණු දෙකට සම්බන්ධ කාන්්දවල අවකාශේ සැකැස්ම එකිනෙකින් වෙනස් වන්නා සයෝග දෙකක් පැවතීමට හැකිය මේ සංයෝග දෙක එකනෙ එක මත අධස්ථාපනය කළ නොහැක්කාසේම ෆයි බන්ධනය හේතුවයෙන් කාබන් කාබන් බන්ධ නක්ෂය වටා බ්‍රමණය කිරීමෙන් පරිවතනය කිරීමට ද නොහැකිය. එමදු සංයෝග ජාමතය සමාකයන්ුවෙන් හඳන්නනෝ. අපි මේ කියන කතන්දරේ සර්ලෝ දහින්ද පුළුවන් ඊළඟ අවස්ථාාව බලමුපපුවා. හෝරයි මෙතන තියෙනදේ බලමුරයි ඇල්කී නොල එකම දදිත්ත බන්ධනේෙන් කාබන් පරමාණු තිෙන්න්්ඩොමි ඇල්කීනය මෙන්න තිත් කාබන් පරමාණුව මෙන්න. ඒ එකිනෙකට වෙනස් කාණ්ඩ ීන්ඩු ඇල්කීනයක් වෙන්න්ඩෝනි කාබන් පරමාණුවක් මත එකනෙකට වෙන කා් තියන්න ෝනි දැම් මේක නම් එකනෙ එකට වෙනස් කාණ්ඩ හතරක් පැහැදිලිද රයි එතකොට අපි ගත්තො මේ මෙයාටත් ඔන්න මෙයාගම්කො ඔන්න බේ රයිට් මේ බලා මෙහෙම තියෙන්ඩත් පුල්ලා. ත මෙ දිිත්තබන්ධනයට සමාන්තරව සමාන කාණ්ඩ දෙකක් තියනවා. බල දිිත්්තබන්ධනයට සමාන්තරව සමාන කාණ්ඩ දෙකක්ති. එවැනි අවස්ථාවක් අපි මින් ඉදිරිටිකිෙනවා සිිස්ව්හයක්. ර හරි සිි දිිත්තබන්ධනයට සමාන්තරව නැතුව ඒ හරහා යනසේ ඒ හරහා යනසේ මෙම සමාන කාණ්ඩ දෙක පිහිටනවන ඒ අවස්ථාවට කියනපි ට්‍රන්ස් කියල මෙ වෙනස් සුනාට කමක්නේ මෙ වෙනස් සුනාට කමන්නේ එ ට්‍රන්ස් එනන් සිස්ට්‍රන් සමාවිකතාවයක් මින් ඉදිරියට ජාමිතික සමාවිකතාව යට තේ අපි කතාරනවා. අත් බලමු පොඩ්ඩක් ඉස්සරට කිිල. මෙන්න මෙතන සිිස් ට්‍රන්ස් නෑ මෙතන සිිස් ටන්ස් නෑ මොකද මේ කාබන් පරමාණුවට සමාන කාණ්ඩ දෙ එකක් පවතින්නෙමි අසමාන කාණ්ඩ තියන්ඩුව අසමාන කා්ඩ තියන්න එනම් මේක සිිස් ට්‍රන්ස් නෑ මේ එකක ජාමිතික සමායයික තාව නෑ සිි නැත නැත එනම් ජාමිතික සමායක තාව නැත ජාමිතික සමායයික තාව නැත බ එකනෙ එක මතා අධදිස්ථාපනය වනහින් එකක්මවි අන්න මේ දෙන්න එකනෙ මතා අධස්ථාපනයත් ඒ අනුව එකක්ම වනවා කියලා කියනවා. සිිස්්ට්‍රාන් සමායක නාම කරණේ මින් ඉදිරියටට අපි කතා කරන්න එක. බලා මෙන්න. අනුේ තලේ මේසයක් සලකන්නමි මේසයක් සලකන්. මේසේෙන් උඩට එක තලයක් මේසින් යටට තව තලයක් ඔන්න බලා එක සිරස් තලිය මේසේ තලය තිරස් මේසේ තලට ලම්බ තලේ අනුේ තලේට ලම්බකූ තාලය තමයි මේ සිරස්ව පෙන්න්නලා තියන්නේ එනම් තල දෙක එකනෙකට ලම්බකයි මේ අනුවේ තලයේ අනුව තියෙන්න්නේ මේසේ මත තර එක බන්න ෆයි බන්ධනයක් පිහිට නවා සිරස්ව කියලට පහලට යි බලමු අපි චොට්ටක් ඉස්ර හරගල් අනුවේ තලයට ලම්බකූ තල්ලය පෙන්නුම් කරන සිිස්ට ින් ආි ිය මෙන්න ප්‍රධහන දාම. නි මෙ බ කෙන නේ දෙනි කාබන් මත දිත්ත බන්ධනයක් හැබැයි මේ තල මේස තලෙෙන් උඩට එකම සමාන කාණ්ඩ තියනමි මේස තලෙෙන් උඩට එකම සමානකා්ඩ මේස තලින් යටට සමානකා්ඩමි එකයි අපි මැටසි කියලා කියන්න හොඳයි ඉළඟෙක් කියෙන බල තලයට ම්බග තල කා් එකක තෙහි එකනෙකට ප්‍රතිරද්ද පැතිවේ නම්සි ්‍රන්පිටුම වී ප්‍රතුරද තලවට තිනකොට ්‍රන්ස් ියටුම මෙතෙක් ලා අපි කතා කරේ සිිස්වහයක් ගැන නේද ඕ මේ බලන් කාබන් පරමාණු සම්බන්ධ පරමාණු පරමමාණුච් පරමාණු එකකට ්‍රන්ස්පිටම යන බව නිීරක්ෂණය කරන්න එකවේ මෙහෙම ද මෙන්න ඔය කාබන් පරමාණු දෙක පිහිටන තැන එතකොට මේසේ තලේ කියලා හිතන් මේ මේසේ තලේ මේසේ තලට ලම්බකූ තලෙමින් ර ඒ තලට ඕොන බලන්න ඒ තලේ මේ මේසෙන් පතුලට තලේ ් මේසේ තලෙන් පතුල්ට න නටි ගැම්රට තිය මේකේ එකම පැත්තට මේ මේසේ ලැල්ලෙන් එහෙම නැත්තං තිරස් තලේෙන් පතුලට සමාන කාණ්ඩ තියෙනවනම් අපි එකට කියනවා කවද සිිස් ඒ වගේම තම අනි පැත්තට වෙනස් කාණ්ඩ දෙකක් තියන්නක් පුළුවන් අපිහිතමු සමාන දෙන්න නොත්. එනම් සිිස් පැහැදිල අනිවාරෙන් මේසේ මත මේ දවල් බොන්්ඩි එක තියනවා එතකොට මේ තලේ මේ කතන්දරයට විරුද්ධ එහමනම් බල මේ මෙන ත්තන්ධන පහලට මෙන්න සමාන කාණ්ඩ දෙක ප්‍රති වුරුද්ධ දෙසරැතිය ඒ තමයි ටන් කියලාන්න ජතික සමා ට ඒ මෙැතිල් කාණ්ඩ දෙක එකනකට ්‍රන්ස් වනාතර එච් පර්මාණු දෙ එකන එකට ට ව මෙහම දයා ර ඔය කතන්දරේ ප්‍රතිවුද්ධ දෙෙසට යනකක් නේද බලන් අනුවේ තලයට ලම්බකූ තාලේ ඔන්න ප්‍රතිවුරද්ධ තලට ගියා බලන් මේසයෙන් උඩට එච්චකයි සේස්ත්‍රිකාන්න මේසයෙන් පතුලට සේස්ත්‍රිකාණ්ඩය එච්චකයි රයි් ඔන්න ප්‍රර ප්‍රතිරූප අව්‍යාව කියන්නේ මෙන මෙහෙමදීට අපි පොඩ්ඩා කේගන කතා කල්ද මධ්‍ය කාබන් වටා සයෝගේක මධ්‍යකාබට මංඉදිරියටගෙන කයිරල් කාබන් කියල මේ බල මං මේදර පෙන්න්න උත්සාහ කරන්නම මෙන්න මධ්‍ය කාබන් වට අසමාන කාණ්ඩ හතරාත් අසමාන කාණ්ඩ හතරක්. පවතින අවස්ථාවක මෙ මධ්‍ය කාබන්ට කියනවා කයිරල් කාබන් කියලා. කරකාබ. එහෙනම් ප්‍රතිරූප අව්‍යාවන තියෙන විව්හයක් තීරණය කරන්නට අසමාන කාණ්ඩ හතරක් මධ්‍ය කාබන් වටා තිබිය යුතුමයි. රාසමාන කාණ්ඩ හතරක් තියෙන කෙනෙක්, තල ධර්පනයක් ඉදිරියේ තිබ්බම එහි ලැබෙන ප්‍රතිබිම්බය එහි ලැබෙන ප්‍රතිබිම්බය මේක අනි සමාවිකය ලෙස ලෙස සලකනු මේ විශේෂ සංසිදධා බලන්න එකක් කනෙහි ධර්පන ප්‍රතිබිම්බ වන සමායක ප්‍රතිරූපාවයනුවෙන් නම් කරු ලැබි මෙයා ධර්පනයක් ඉදිරියේ තිබ්බම මෙන බලන්න ධර්පනය මෙහෙම මේ වහවයක් ලැබෙනවාම මෙහම විිය්හයක් ලැබෙන මෙ බලා සරල සිදීමක් මං පෙන්න්න අන්ඩුඋස්සාා කරීමේ. ඕවන්. මෙන්න මේකෙ ප්‍රතිරූපාව්‍යාවේ තමයි මේ මේකෙ ප්‍රතිරූපාවාවය තමයි මේ එහෙම තියට නම් අධ්‍ය කාබන්වටා අසමහන කාණ්ඩ තිබීතුයි කියලා සංකල්පයක් තියෙනවා. එකනකට වෙනස් කාණ්ඩ හතරකට මේ බන්ධනී ඇති කාබන් පරමාණවස්ථාහිත සංයෝගයට ප්‍රතිරූපාවාව සමායකතාව පෙන්නුම් කළ හැකි. එවන් කාබන් පරමාණුකට අසමවිතික කාබන් පරමාණුවක් හෙවත් කයිරල් කාබන් එනම් කයිරල් කාබන්ට තව කියන නමක් අසම මිතික කාබන් අසම මිතික කාබ කරල් කාබන්ට කියන තව නමක් අසම මිතික කාබන් යයි කියනු ලැබේ එක් ප්‍රතිරූපාවයක් පමණක් කඩංගෝ ද්‍රාවණයක් කර තරද්‍රවිතාලෝකයේ ඇ් විට ද්‍රවන තලයේ බ්‍රමණයවීමක් සිදුවේ. ප්‍රතිරූපාවයාවයක් ද්‍රවණ තලෙක් දිසාාවට බ්‍රමණයරනා අතර අනක් ප්‍රතිරූපාව ද්‍රවණ තලයේ ඊට ප්‍රතිරද්ධ දිසාාවට බ්‍රමණය කරයි ප්‍රති ආලෝක ද්‍රවණ තයේ බ්‍රමණය කරන හයින් ඒවා ප්‍රකා සමාකයනුවෙන් නම්රනු ලැබ. තල ද්‍රවි ආෝයේ ද්‍රවණ තලයේ බ්‍රණය කරන සංයෝග ප්‍රකාශක්‍රිය සංයෝගලය සහඳුන්වු ලැබි. මං ඒ ගැන පොඩ්ඩක්වාලට මෙතන නොමැති මේ මේ නෝට් එක තුළ තියෙන කිසියන් සංතිධයක් දැම්ම ොහොත කියල දෙන්නවා. මෙ මෙහෙම දයක් අ බලමු මෙන්න ප්‍රකාශ සක්‍රීතාවේ තියෙන්ට ඕනිට නැද්ද කියලා ඔොයන් ෝනි රසායනික සංවුව ගැ තිෙනවාළ හිටන්. දැන් ආලෝක කිරණයක් හිරුගෙන් එන එකක් ගැන කල්පනා කරන්න. හිරුගෙන් ආලෝක කිරනයක් ගැ ම ඳල තිය. කම ආලෝකකිරණයක් විවිධ තල කම්පිතයි. මේ ඉර තල කිහිපේක මෙයා බ්‍රමණය වෙන මේ එක තලඒක නෙව තල කිහිපේක බ්‍රමණයනු. අපිට එක ඇන හිරුගෙන්ෙන ආලෝක කිරණයා මෙම රේකාවක් ලෙසෙන්නේ එයා තල ගණනාවක මෙම කැරකි කැරිගි තමයිර ති තියෙන්නේ. සිරස් තිරස් ඒ අතර කෝනොල කම්පන වෙන අතර මේක කැරගි කැරකි ඉස්සර හට නාලෝක කිරයක් න තම මේ කතා කරන්න. ප්‍රකාශ සක්‍රිය ආලෝක කිරන නැතැම් ප්‍රකාශකිරණයක්ය නොයොම එකට මේක අපි නිකොල් ප්‍රිශ්මයක් මතින් යවන්ඩ සලස්සනු. නිකල් ප්‍රිශ්මයක් කියන්නේ මෙන්න ර ප්‍රස්්ම දෙකක් එක මත හේත්තුකල් හදල තිෙනෙක් කිසියම් රසායනිකයකි හොඳයි මෙතැන්ට පතිදය නාලෝක කිරණය මෙං ඉදිරියට යනවා මේකින් එහ යනු අනනාෝක කිරණය මේ ප්‍රකාශ සක්‍රියතාවය සෙවී තු රසානිකය තුළින් යන්න සලස්සන මෙන්න දැ මේක තල කම්පිතා ලෝක කිරණය එක් තලයක විතරයි මෙයා කම්පනවන් මෙයාම විවිධ තල කම්පිතා ලෝක කිරණ මෙ විවිධත කම්පිතා ලෝක කිරණ ම් මේ කවුද අර රසානික පධාර්තය තියෙන නිකල් පිශ්මේ ඒක තුළින් එළියට ආලෝක කිරණය ඒක තල කම්පිත ආලෝක කිණය එ තලක කම්පනි වන ආලෝකගෙන ඒක තලම්පිත ආලෝක කිරණයක්ර මේ ප්‍රකාශ සක්‍රීතාව සෙවීතු ද්‍රාවණී ඒ ද්‍රාවණය තුළින් එන ආලෝක කිරණය දෙස මෙලෙස ඉදිරියේ සිට බලාගෙනින්ීම කව් නිරීක්්ෂකයා මෙන්නේ නිරීක්ෂකයාගේ සලාන්මීක්ෂය ආලෝක කිරණ එනවාද කිය බලනු මේ පැත්තෙන් ඇස ් එහෙම ආලෝක කිරණ එනවාද කිය බලනකොට මේ ආලෝකය කිරණය එනවනම් ගැන නෙවේ අපි දැම් මේ කතා කරන්න. එහෙමෙනට ආලෝකය කිරමියන් නෑ මෙට සැකයක් ඇති වෙලා මේ ප්‍රකා මොගද මේ චලා අන්වීක්ෂය චලාන්වීක්ෂය මේ පැත්තට දක්ෂිනාවර්තව බ්‍රහණය කළ බලනවා යාෝකයේ මේ පැත්තව ිල්ලදි කකල නීක්ෂගේ හැමේ හැෙනවා. ්‍රාිට දකින්න ලැබෙනවන මේක. ැත් මෙයාට හැට නිරීක්ෂණය වෙන කිය හිතන්න රයි එතකොට මේ දක්ෂිනාව රඩුලොසු කටුවේ කටුකැරගෙන පැත්තර දක්ෂණනාවත්. තුර එහෙම හැරිලන මේ විජාවකිරණය මේ ද්‍රාවණය තුළින් එනකොට මේ බ්‍රමණය වෙලාන අපි අට කියනවා මෙයාට ඩෙක්ස් රෝ කියලා ෙක්රෝ එකන දක්ෂිනාවර්ත බ්‍රමක දක්ෂිනාවර්ත බ්‍රමක කාශ සක්‍රිය සංයෝගයක් කියල කියනවා මේ සිරස් තිරස් මාර්්‍යාපපු ආලෝකකිරණය ජලාන්විීක්ෂයේ මේ පැත්ති තියලා නිරීක්ෂක මේ පැත්තර ගිහිල බලනකුට එයා හැරිලනං වාමාවර්තව මෙන් එම් අපි මෙන්න මේ රසා එනිකෙටිකෙනවා වාමාවර්ත වාමාවර්ත බ්‍රමක කිය ප්‍රකාශ සක්‍රිය සංයෝගයක් නම් කියන්නේ මධ්‍ය කාබන් වට අසමාන කාණ්ඩ හතරක් පවතින්දෝනිනම් අසමාන කා්ඩ හතරක් පවතින සංයෝගයක් නම් මේක ඇතුළෙ තියෙන්නේ මේ ආකාරයට කිසියම් දිසාවකට ආලෝක කිරණය බ්‍රමණී කරනු එතකොට කිසියම් දිසාාවට ආලෝක කිරණේ බ්‍රමණය කරන්න ඇතුව රජුවම ඉස්සර හටයනුවන කියයන්නේ ආලෝක කිරණය දුන්න ගමන් මාර්ගෙමි සිසරහදී නිරීක්ෂකයාට මේ ආලෝක කිරණය ඒවා කියලා පේට තියෙනවානම්. මෙන්න මේ ප්‍රකාශ සක්‍රිය සංයෝගේ මෙයාගේ මවුල සම සමෝදෙන් නමින් නොයි ැන ප්‍රතිරූපාවාව දෙකමින් නවා. කැන ඩෙක්ස්රෝ වාමාවර්ත බ්‍රමකයේ මව්ල ප්‍රණයට ගැලපෙන ලෙස දක්ෂිනාවර්ත බ්‍රමකේ කා රසායිනික සන්න වගේ සම මවුල තියනවා දෙන්නගේම සම මවුල තියෙනවා නම් අපි මේකට කෙනවා රැසිමි ද්‍රාවණයක් කියලා. එනම් ෆිජු ආලෝක කිරණයා ගමන් මගේ ඉස්සරහධදි නිරීක්‍ෂණය කරන්න පුළහන් මේ ද්‍රාවණය රැසමි සොලිවෂ එක හලකීන. හරි මේක උසස් පෙල විෂය දේශ සීමාවට එහා ගිය සීමාවක් නමුත් අපිට මේ කතන්දරේ හංගල වහල තමයි අපේ මේ ප්‍රතිරූපාවාව ගැන අපි කතා කරන්න එහම නැත්තම්. රකාසක්‍රිය සයෝකය ගැනතාගන්න. එනිසා මේ ගැන ලොකු දැනුමක්කවශ්‍යයනය මෙහෙම රසායනික පරීක්ෂාවක් උසස් පෙලටනෑ නමුත් මංවාලට පැහැදිලි කළ දුන්නේ නෝට්ක තුළ ම ඇතුළලට කලලා තිනවා එහෙම දෙයක් තියෙනවා කියලා.ඒ තියන කතන්දරේ උසස් පෙල නැති හිසාමන් එතරින් හටම රප සරහන් සයිතව විස්තර කරන්න යන්න ම සරලෝකි මොකද මංගවන්න කීපපුදේ මලින් දම කියන්න. අපිට හිරුගෙන් ගිලිහෙන ආලෝක කරනයක් විදධ තල කම්පි තාලෝක කිරමියයක්. ද තලම්පිතා ලෝක කිරණයක් කමියේම පීක්ෂාව අපිට කරන්න බෑ. එනිසාම යාලෝක කිරනේ නිොල් පිශ්මයකට වෙවලවෙලා ඒක තල කම්පිතාලෝක කිරනයක් බොඩ පත් කරගන්න. මේ ඒක තල කම්පිතාලෝක කිරණය ප්‍රකාශ සක්‍රීතාාවේ තියෙනවද නැද්ද කියල හොයන් අවශය රසායනික ද්‍රාවණය තුළින් යවන. එහෙම යව්වාන් පස්සේ එනකිරණය දෙස මිරීක්ෂණය කරනවා සලා නීක්්ෂයක් භාවිතා කකල් ආලෝක කිරණය නොවාද කියෙල්. බැලුවම රජුවම එන්න. හැබැයි මේ චලාන් විික්ෂය හරවලා බලන්නවා මේ චලාන්විික්ෂය මෙහම තියන් නැතුව පහල්ට කල බන්නවා ක්ෂිනාව රුලොසකටවේ ගමන් කන දිසාවට . දක්ෂනාාවර්ත බ්‍රමණි කළ බලන්නවා. තෝට අපි දකිින්ට ලැබෙනවා නම්. යාලොක කිරන්නේ ඒ පැත්තට හැරිලා එනවා කියලා. එහනම් මේකට කියනවා දක්ෂිනාවර්ථ බ්‍රමක ප්‍රකාශසා ක්‍රිය සයෝගයක් කියලා. එහෙම නැත්තං අපි මේ චලාන්විීක්්ෂය වාමවර්තෝ ඉහෙලට ගිනලා. ි බ්‍රණය කරලා බලනවා මේකිරණය එනවද කියලා බලමු. එතට ඒ පැත්තිෙන් නිරීක්‍ෂණය කරනුවනන් අපි මේකට කියනවා වාමාවර්ථ බ්‍රමක කියලා. එහෙම කෙනෙක් තමයි ප්‍රකාශශක්‍රිය සයෝගයක් කියල කියන්න. ඇතුට ඒ දෙන්නම සම සමයින්නවා එකෙක් වාමාවර්ත බ්‍රණ කරන අනිතක්ෙනගේ ඒ මවල ප්‍රමාණමින්න්න නම් මුකද වන්න දක්‍ිනා අවර්ත බ්‍රමණ කරනු තුර යාලෝක කියනෙට කොහෙටව යන්න බැ තුර නොයා රජෝමන ඇ රජෝමයනකොට එට කියනවා අපි රැසිමික් සොලෂ කිය එනම් මේකොට සුහස් පෙලට නෑ නමුත් මෙහෙම පරීක්ෂණයක් තියෙනවා ඔතනින් එහාට කමශරී ගෙනන ගන්නකුට ර අපි බලමු මින් ඉදිරියට වෙන ඕනද ර් මෙන්න ධර්පන ඇඳරතියන එන බලාන් ධර්පන මෙන්න එක රසායිනිකා නේ බරෝමලෝ ලෝරමීත ඒක ධර්පනයක් ඉදිරියේ තිබ්බයි පස්සේ බලන් ධර්පනයේ දෙසර ලෝරු ඉන්න න ඕ මේ බලන් සිරස්ව පහලට ලෝරෝ මේ පැත්තට හයිජන් සිරස්විඉහලට බරෝමෝ අන්න ප්‍රකාශ සක්‍රිය සයෝගන්නේ නේද ධර්ප එනම් මේ වස්තුව නම් මේ ධර්පන ප්‍රතිබිම්බි මෙම සංයෝග දෙක් නිරීක්ෂණය කරන්නට පුළුවන්න්නම් මේම එක මතක තියන්ඩ බෑ සමපාත වෙන්න එවිට අපි වට කියෙනවා ප්‍රකාශ සක්‍රිය සංයෝග කියලා ්ොඩ්ඩක් ඉස්රටය මේ බ්‍රෝමෝ කලෝ ලෝරෝමීතින් හි ප්‍රතිරූපාාව ර එක මත එක සමපා මේක වෙනවා වස්තු හා ප්‍රතිවන්බේ එක මත එක සමපාතිය නොමේ බල මේක හරියට මෙතැරින් නම ඕොන බල මෙතින් නම

දරපනය තියෙන තැනින් මේ කොලේ මේ පැතර නමනො නැමුවම් බලන්න මේ මේ මත සමපාතියෙන් මේල් මේල් මත සමපාතියනවා මේ මේ මත සමපාතියනවා මේකාබන්කාබන් මත බ්‍රෝමීන් බ්‍රෝමීන් මත් අන්න එහෙමයට අපිකි නො ප්‍රතිරූපාව යාව එක්කෙනෙකොට තියෙන්න පුළුවන් අව යව දෙක් එක්කෙනෙකොට තියෙන්ට පුළුවන් අව යව දෙකක්පොඩක් තා චුක්්ටක් ස්රහටියන් එක අතදරරිෙත්ති ඉහත ධර්පන ප්‍රතිබේ අධස්ථානය කළ නොහැකි බැවින් මිරීක්ෂණය කරන්න. සටහ ධර්පන ප්‍රතිබිම්බ නොවන පාර්ත්‍රරිමාණ සමායික ලෙස හැඳින් එන බව සැටුවහන් කරගන්න එබැවින් ජතික සමායි පාර්ත්‍රමාණ සමායිකවෙර. එනම් අද දවසේ ඔබ අයුපසි නාමකරණය සහ සමායිකතාවේ ගැන පාඩම කියලදීලා බට විභාගට අත්වලක් වෙන්න උද උපකාරයක් කරා කියලමං හිතනවා.මං ඉදිරියේ වැඩසටහරකින් අපි නැවත හමේමු සමායිකතාවේ සහ නාමකරණය පිළිබඳ. වලට දැනුමක් ලබාගන්න මේ පිටුහලක් වෙනු ඇැයි සහ විභාගෙට හේතු සාධකොනු ඇතයි ප්‍රාත්ථනා කරමින් අදවසේ වැඩසටහන අවසංකරනවා. සිල්මිදෙනට බෝමිස්තුද.